तेरुवान सरना कितानु पारिवारिक कथा ने द हरि सर एमआई सर अम्मे माय गॉड यंतं आव कितानु पारिवारिक कथा दें विस्तर कर गांडा असुहाय दें एक अपिया करपुए का दें अतारिंद अविशेषण में सितम कितानु पारिवारिक लब्धिगत अविशेषण में हम सितम कितानु पारिवारिक सित फेरे ना कितानु पारिवारिक के ना अभी දුක ගොඩේදි කරලා තියෙනවා චේතනානු පරිවර්ති සේරු සිත් අකනු වේ විස්තර කරනවා කරුණා කළා ඒක බලන්න ඒ ඡේදය සේරුම අරමුණුගත සෑම ප්‍රයෝගයක චිත්තානු පරිවර්තක එහි අසවල්සිතේ විතක්කේ අනුපතික වන්නේය විතර්ක විප්‍රවෘත්ත සිත් ස්වභාවයෙන් සේරු චිත්තානු පරිවර්තික නොවේ සේරුම සිත් පරිවර්තික නොවේ මෙසේ විභාගේ නොකොට අවිශේෂයෙන්ගත් සියලු චිත්තාණු පරිවර්තකයි ලබ්ධියක් ගත්තා කියලා විස්තර කරනවා ඒකයි මේ විස්තර කරන හැම සිතක්ම විතක්කාණු පරිවර්තිත විතක්කාණු ගත වේද කියලා අහනවා හැම සිතම විතක්කද කියලා අහනවා මොකද සේය එතකොට හැම සිතම චිත්තාණු පරිවර්ති වේති පරිවර්තික සුඛානුපතිත දුක්ඛානුපතිත ඒ විදිහට සෝමනස්සානුපතිත දෝමනස්සානුපතිත උපේක්ෂානුපතිත විස්තර කරනවා ඒ වගේම කියනකොට ඒ කියනවා එහෙමනම් එසේ කියන්න එපා කියනවා හැම සිතම විතක්කාණු පරිවර්තක දෙක නැවතර ප්‍රශ්න අහනවා එතකොට කියනවා එසේය කියනවා අවිතක්ක ਵਿਚාර මාත්‍ර අවිතක්ක ਵਿਚාර සමාධිය අපි දන්නව දෙවෙනි සමාධිය මේ දෙවෙනි සමාධිය අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධියක් ඇත්තේ එසේය ඕ කියනවා එතකොට ඉතින් අවිතක්ක මාත්‍ර සමාධිය ඇත්නම් භවත හැම සිත විතක්කාණු පරිවර්තයයි නොකීතුයන් එතකොට අවිතක්ක ਵਿਚාර මාත්‍ර තියෙනවා නම් හැම සිතම විතක්කාණු පරිවර්තය කියලා කියන්නේ එපා කියලා මේ සකවාදීන් උත්තර දෙනවා සකවාදීන් ඉස්තර කරනවා එතකොට හැම සිතම විතක්කාණු පරිවර්ති වේද නැවතේසේය අවිතක්ක අවිචාර සමාධිය කැත්තේනෝ එතකොට මේ තුන්වෙනි සමාධියයි මේ කියන්නේ එතකොට අවිතක්කයි අවිචාරයි දෙකම නැතුව එතකොට ඉතින් අවිතක් අවිචාර සමාධියක ඇත්නම් භවත හැමසිත විතක්කාණු පතිතයයි නොකීති. එහෙනම් හැමසිතම විතක්කාණු පතිය කියලා කියන්න එපා කියලා කියනවා විස්තර කරනවා කරුණා කළා. බලන්න දෙවෙනි කාරණේ භගතුන් වහන්සේ විසින් අවිතක් අවිචාර සමාධිය මේ කොටස. අවිතක් විචාර මාර්ථ සමාධිය අවිතක් අවිචාර සමාධියයි සමාධිය තුන් දෙනෙක් වදාරලද්දී ඕ කියනවා පරවාදීන් ඉදින් එතකොට භවත හැමසිත විතක්කාණු පරිවර්තයයි නොකීතුමයි ඉදින් භාගතුන් වහන්සේ විසින් සවිතක්ක සවිචාර සමාධිය අවිතක්ක විචාර මාත්‍ර සමාධිය අවිතක්ක අවිචාර සමාධියයි සමාධි තුන් දෙනෙක් වදාන ලද්දේ කියලා කියනවා හැමසිතම විතක්කාණු පරිවර්ති නොවේයි කියලා විස්තර කරනවා කරුණාකල්ලේක ඊට පස්සේ විතක් අපේ असुहत असुहत्नी विताक्क विप्परसत कथा एतकोट विताक्क विचार वाग सांकारे वदालेन विताक्क करन्न हुगे विताक्क विप्पहार शब्द वेयाय लब्धिगत पूर्व शैलियन ओन्न विताक्क विप्पहार शब्द वेयाय सर्व प्रकारेन विताक्क विचार करन्न हुगे विताक्क विप्पहार शब्द वेयाय මෙන්න විස්තර කරන ආකාරය මේකේ අපි නැත්නම් විතක්ක ਵਿਚාර මේ શબ્ද කියන්නේ ਸਰව ප්‍රකාරයෙන් විතක්ක ਵਿਚාර කරන්න ඔහු මේ විතක්ක විභාර શબ્ද වේද එතකොට විස්තර කරනවා ඔව් කියනවා ඔව් කියලා සකවාදීන් අනුയോഗයක් දෙනවා ਸਰව ප්‍රකාරයෙන් ස්පර්ශ කරන්න ඔහුගේ ස්පර්ශ සම්භාර શબ્ද වේද ਸਰව ප්‍රකාර වේදනා විඳින ඔහුගේ වේදනා විභාර શબ્ද වේද සර්ව ප්‍රකාරයෙන් සංජානන කරන්නුගේ සංජාන විපහාර ශබ්ද වේද ඒව සංජානනය කරන වාගේ ශබ්ද වෙන්නේ නැහනේ වේදනාව ශබ්ද වෙන්නේ නැහනේ මේ විස්තර කරන ආකාරය කරුණා කළ බලන්න සර්ව ප්‍රකාරයෙන් චේතනා කරන්නුගේ චේතනා විපහාර ශබ්ද වේද සර්ව ප්‍රකාරයෙන් චින්තන කරන්නුගේ චිත්ත විපහාර ශබ්ද වේද ආදී වශයෙන් අහනවා අහලා අහුවම විස්තර කරනවා එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා सर्व प्रकार विताक विचार करन होंगे विताक विभार शब्द वेद नवतात मूल पाश्रम इसे एक उत्तर देना विताक विभार शब्द
සෝත විඤ්ඤය වේද සබ්දය සෝත විඤ්ඤය වේද සෝතේ හා ගැටේද සෝතේ අපාතයට පැමිණේද එසේ නොකීති ඔන්න විස්තර කරන්නේ සබ්දය විස්තර කරන ආකාරයේ කරුණාකර තුන්වෙනි ඡේදයත් මේ විදිහටම විස්තර කරනවා විතක්ක විපහාර ශබ්දය සෝත විඤ්ඤය නොවේ සෝතේ නොගටෙන්නේ සෝතයාගේ අපාතයට නොපැමිණෙන්නේ නොවේද සකවාදීන් අහන්නේ ඔව් ඔව් විතක්ක විපහාර ශබ්දය සෝතේ ගැටෙන්නේ නැtei අදී වශයෙන් අහනකොට ඔව්ව කියනවා ඉනින් විතක්ක විපහාර ශබ්දය සෝත විඤ්ඤය නොවේ නම් සෝතේ නොගටෙන්නේ නම් සෝතයාගේ අපාතයට නොපැමිණින්නේ නම් භවත ਸਰව ප්‍රකාරයෙන් විතක්ක විචාර කරන්න හොගේ විතක්ක විසප්පාරය ශබ්දයයි නොකිය යුතුයි මෙන්න විතක්කය ශබ්දය නොවේ කියලා විස්තර කරනවා කරුණාකරලා ඒක බලන්න ඊළඟට අද මේක සේරම විවර කරන්න කියලා හිතන් හිටියේ කොයි දෙයක කරගන්න මිනිත්තු 15ක් විතර ගන්නකත් ඊළඟට 88 වෙනි ඡේදය න යතා චිත්තස්ස වාචාලික බලන්න කරුණාකරලා 88 වෙනි කතාව ඒකයි සිත නැතිවද වචන පවතියයි යමකගේ ලද්දිය වේ බලන්න කරුණාවේ යම් හේකි යමෙක් අනෙකක් කියමි අනෙකක් කියාද අපි අහලා තියෙනවනේ මේ ගැන අනෙකක් ප්‍රශ්නයක් අහුවම ඒ ප්‍රශ්නට උත්තර දෙන වෙන එකක් කියනවා එහෙ යතා චිත්තයාගේ වචන හෙවත් චිත්තානුගතික ව්‍යවහාර නොවේයිද චිත්තෙන් තොර වචන ඇති ඔන්න විස්තරය චිත්තෙන් තොර වචන ඇති චිත්තෙන් තොර වචන නැහැනේ චිත්තෙන් තොර වචන ඇති ලබ්ධිගත් සිත නැතුව වචන පවතිය යමකෝ ලබ්ධි වේ පුබ්බසේලිය එතකොට විස්තර කරන ඉඳින් සිත උපදවන නොවන්නේය පස්සාදීද ඒ ක්ෂණෙහි නොවන්නේයයි චෝදනා කිරීම සිත නැතුව වචන තියනවා කියන එකයි මෙතන දැන් මේ කතන්දරේ මාතෘකාව සිත නැතුව වචන පවති කියන එකයි පරමාදී මතය ඒකයි ඛණ්ඩනය කරන්න හදන්නේ වචන චිත්තානුගතික නොවේද වචන චිත්තානුගතික නොවේද එසේ කියනවා බලන්න එකනේ ස්පර්ශ රහිතුගේ වචන විස්තර කරනවා ඒ වචන අසඤ්ඤාහුගේ වචන ආවේතනුගේ වචන අපි අචිත්තක අචිත්තකහුගේ වචන දැන් අචිත්තක කියන එක අපි දන්නවා අචිත්තක සිත නොපවතින ගේ වචනද එතකොට එසේ නොකිය යුතුයි කියලා අචිත්තක කියන එක තියෙන්නේ නිරෝධ සමාපත්තියේදී ධානය දෙකෙන් ඉවරුණන් පස්සේ අචිත්තක කියලා ස්වභාවයක් අපි චිත්ත වීති වල ඉගෙනගෙන තියෙනවා ඒකයි මේ කියන්නේ මෙතන මේ විස්තර කරන්නේ ඒක අචිත්තක එක්හුගේ වචන වේද මේ විස්තර කරනවා කාය කර්ම වචේ කර්ම දෙකම නැතුව තියෙන ස්ථානය වගේ එතකොට එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා ඒවා පැහැදිලි කර ගන්න ඕන ස්පර්ශ සහිතයෝගේ වාග් වේදනා සහිතයක් හුගේ වාග් සංඥා සහිතයක් හුගේ වාග් චේතනා සහිතයක් හුගේ වාග් චිත්ත සහිතයක් හුගේ වාග් නොවේද එසේය කියලා උත්තර දෙනවා ඉඳින් ස්පර්ශ සහිතයෝගේ වාග් සහිතයෝගේ හුගේ වාග් වේනම් භවත චිත්තානුගතික වාග් නොවේති නොකිය යුතු එහෙනම් සිත නැතුව වචන පිටවේයි කියලා කියන්න එපා නොකිය යුතුයි මේ වචන චිත්තානුගතික නොවේද කියලා නැවතත් අහනවා ඒ ප්‍රශ්නෙම ආවර්ජන නොකරන්න හොගේ වාග් අභෝග නැති හොගේ වාග් තනිදාන නැති හොගේ වාග් වේද එසේ නොකිය යුතුයි ආවර්ජන කරන්න හොගේ වාග් මේ පෙරමයි පෙර විස්තර වුණු ආකාරයමයි ඉදින් ආවර්ජන කරන්න හොගේ අභෝග සහිත හොගේ වාග් තනිදාන සහිත හොගේ වාග් වේනම් භවත චිත්තානු රූප වාග් නොවේ නොකිය යුතුය චිත්තානු භවත චිත්තානු රූප වාග් නොවේ යයි නොකිය යුතුය ඔන්න විස්තර කරපු ආකාරය කරුණාකරලා පැහැදිලි කරගන්න සංධාන කියන්නේ පන ඊට පස්සේ තුන්වෙනි ඡේදය විස්තර කරනවා විශේෂයෙන්ම බලන්න කරුණාකරලා ඒකේ ඒකේ අනුയോഗය අනුയോഗේ පාප නාම නෝච වතරේ වත්තබ්බෝ යත
මෙතන මෙතන විස්තර ගන්න වාග් නොවේති නොකිය යුතුමය මේ මෙතන මේ ඡේදයෙන් වාග් නොවේති නොකිය යුතුමය විස්තර කරන්නේ අපි පාගල මේක විස්තර කරන්නේ යථා චිත්ත වාග් නොවේද යථා චිත්ත වාග් නොවේද ආමන්තා කියනවා එසේ කියනවා වාචාතමෝ චිත්ත සමුට්ඨාන වූවාහු චිත්තය හා සහජාත වූවාහු චිත්තය හා ඒකෝත්පාද ඇත්ති නොවේද මම සිංහල පැත්තට යන්නම් වාචාතම චිත්ත සමුට්ඨානෝ චිත්තය හා සහජාත වූවාහු චිත්තය හා ඒකෝත්පාද ඇත්ති නොවේද එසේ කියලා කියනවා ඉතින් වාචාතමෝ චිත්ත සමුට්ඨාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්ති නම් විස්තර කරනවා භව චිත්තාණු වාග් නොවේති නොකීතිය මේ විස්තර කරන ආකාරය ඒකේ හතරවෙනි ඡේදයත් අර වගේම විස්තර කරනවා හතරවෙනි ඡේදයේ විස්තර කරන ආකාරයම යථා චිත්ත වාග් නොවේද කියලා අහනවා එසේය මෙතන කියනවා බරණු කැමැතිව බරණු කියන කියනවා කීමේ කැමැතිව නොබෙනේද කියනු කැමැතිව නොකියාද අමතුණු කැමැතිව නොමතාද ව්‍යවහාර කරනු කැමැතිව ව්‍යවහාර නොකරේද එසේ නොකීති මෙන්න ඒක කියලා නැවතත් ඒ කියනවා යථාචිත්ත වාග් නොවිති නොකිය යුතුමයි. ඉතින් බරණු කැමැතිව බෙනේ නම් කියනු කැමැතිව කියානම් අමතුණු කැමැතිව අමතානම් වදාරුණු කැමැතිව ව්‍යවහාර කෙරේ නම් භවත යථාචිත්ත වාග් නොවිති නොකිය යුතුයි. එහෙනම් ඒව කියන්නේ සිතින්මයි. ඒව කියන්නේ කල්පනාවෙන් බලාගන්න ඡේද දෙක තුනම ඒ මේ කටයුතු කෙරෙන්නෙම සිතේ ක්‍රියාකාරීත්වයෙන්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වා වගේ සිත සිත පූර්වාංගමයි ඒක නිසායි විස්තර කරන්නේ එහෙනම් කරුණාකල් එතනින් එහාට අපි ඊළඟ ඡේදයට යන් ඊට පස්සේ 89 වෙනි ඡේදයට ආවා 89 වෙනි ඡේදය යථා චිත්තස්ස කාය කම්මන්ති යථා චිත්තස්ස කාය කම්මන්ති කියලා කතන්දරේ යථා චිත්තස්ස කාය කම්මන්ති 89 වෙනි 89 වෙනි කතාංගය एक हे चिताणु खाय कर्म्य चित्ताणुरूप चित्ताणु गतिकव नोवे चितेन बहरव क्रियाव पवति अनु यमकुगे लब्ध्यवे चितेन बहरव क्रियाव पवति अनु लमकुगे लब्ध्यवे वन कतंदरे एक पेरुम खाय कर्म चित्ताणु गतिकव नोवे සිතෙන් බහැරව ක්‍රියාව පපති යනු යමකුගේ ලද්දිය වේ මේ මම මේ විස්තර කරන්නේ මේ මාතෘකා පාඩ පාඩම් කරගන්නේ කියලා කිව්ව නිසා යන්තනක ජම් කිසි අන්තනක යන යම්ම කෙනෙක් ඇත්තාහු වෙද්ද එහෙන් කාය කර්ම චිත්තානුගතික නොවේ යොන් චිත්තෙන් වෙන්වද පවතින්නේයයි ලද්දිකත් සිත කාය කර්ම තියනවලු සිතෙන් වෙන්වම මේකයි මේ විස්තර කරන්නේ එහෙනම් කරුණා කරලා බලන්න काय कर्म चित्तानुगति के नुवन्ने वेद ओ ऐसे मैंने अपस्कया आगे काय कर्म अभी तक क्या आगे काय कर्म वेद ऐसे नो के एक स्पर्श कराने आगे अपस्क क्या ने स्पर्श पस्क अपस्क क्या ने काय अपस्क किए रखे ने पस्क किए ने वचने विरुद्ध आर्थे टा अपस्क के लगाते ने काय कर्म අචිත්ත දැන් මේ චිත්ත කියන එක අචිත්ත වගේ මේ පස්ස කියන වචනයයි මෙතන තියෙන්නේ එහෙනම් කාය කර්ම නොවේද එසේ නොකීවි මෙන්න සප්පස්සකයාගේ කාය කර්ම නොවේ සවිතක්කයාගේ කාය කර්ම නොවේ එසේ අන්න විස්තර කරන ආකාරයේ කරුණාකරලා චුට්ටක් කල්පනාවට බලන්න ඒකේ එච්චර දීර්ඝ දෙයක් නෑ ආවර්ජන කරන්න හෝ ඒ කාය කර්ම වේද ප්‍රනිදාන නොකරන්න හෝ ඒ කාය කර්ම වේද ආවර්ජන නොකරන්න ඕගේ කාය කර්ම වේද ආවර්ජන කරන්න නොකරන්න ඕගේ සර් නයි සර් තේරුවන් සර් නයි මෙතන සර් පස්ස කියලා අරගෙන තියද සිතක් උපදින්නේ නැහැ කියන අදහස නේද සර් ඔව් ඔව් ඒ අපස්සක කාය මෙතන අපස්ස තස්සේ නැතුව කාය කර්ම අවිතක්කයාගේ කාය කර්ම වේද එතන ස්පර්ශයක් නැතුව කාය කර්ම වෙනවද අවිතක්කයක් නැතුව කාය කර්ම වෙනවද වේද එතකොට කෙරේ සේන ඔකේ කි මෙතන තියෙන සප්පස්සක කාය කර්ම සවිත ඒකමනි පැතහරව සවිතක්කයාගේ කාය කර්ම ඕන්න එතකොට එසේ කියනවා මෙතෙන්දි කිව්වා එසේ නොකිය යුතු කියලා මෙතෙන්දි කිව්වා ඔව් කියලා
අන්න සප්පස්සක පස්සේ තයිතකම කාය කර්මය සවිතක්කේ නිසා තමයි කාය කර්මය එතකොට මෙතන ගත්ත මාත්‍රකාව තියෙන එහෙන් කාය කර්ම චිත්තානුගතික නොවේ අන්න විස්තර කරපු ක්‍රමය එහෙමනම් කල්පනාවට ගාන්න වෙනවා තුමිනි ඡේදය යථාවචිත කාය කර්ම නොවේද යථාචිත්තය කාය කර්ම නොදේ එසේ යථාචිත්තය කාය කර්ම කාය කර්ම චිත්ත සමුට්ඨාන චිත්තානු සහ චිත්ත සහජාත චිත්තය හා ඒකෝත්පාද නොවේද එසේ කාය කර්ම චිත්ත සමුට්ඨානයි සිතත් එක්ක තමයි උපදින්නේ සිතෙන් උපදින්නේ එතකොට චිත්ත සහජාතයි සත්‍ය කයි චිත්ත සා ඒකෝත්පාදයි එසේ කියලා පරවාදීන් උත්තර දෙනවා ඉනින් කාය කර්ම චිත්ත සමුට්ඨාන චිත්ත සහජාත චිත්ත ඒකෝත්පාද වේනම් භවත අන ප්‍රශ්නය ස්තර යතා චිත්ත කාය කර්ම නොවේයි නොකිය යුතුය යතා චිත්තය කාය කර්ම නොවේයි නොකිය යුතුය කියලා විස්තර කරනවා කරුණාවෙන් ඒ කොටස බලන්න ඊට පස්සේ මෙතන පෙර මෙතන සතිපට්ඨානේ විස්තරය මෙතන මේ තියෙන්නේ මේ අභික්කන්ත පටික්කන්ත කියන ආලෝකිතේ විලෝකිතේ සම්පින්ජේනේ සමිජ්ජතේ පසාරේතු කියන මේ සතිපට්ඨානේ ඉදිරිය බලනවා පස්ස බලනවා ඉදිරියට යනවා පස්සට යනවා අත් හකුලනවා අද්දිගාරිනවා වශයෙන් විස්තර කරන කැමැත්තේ අත්පා හකුලාද අත්පා දික් නොකරනු කැමැත්තේ අත්පා දික් කෙරේද මෙන්න ඉස්සර කරන ආකාරය කරුණා කළ බලන්න අපට බලාද අත්පා නොහකුලුණු කැමැත්තේ අත්පා හකුලාද අත්පා දික් නොකරනු කැමැත්තේ අත්පා දික් කෙරේද ඔන්න එහෙම කරන්න පුළුවන්ද පෙරට නොයනු කැමැත්තේ පෙරට යේද කැමැති නිසානේ පෙරට යන්නේ පෙරට නොයනු කැමැත්තේ පෙරලා එයිද ඔන්න විස්තර කරන මේ සතිපට්ඨාන විස්තර කරන කොටසක් ඒක හිත නැතුව හිතින් ක්‍රියාත්මක නොවේද කරන්නේ කියලා විස්තර කරන්නේ. එහෙනම් එසේ නොකීති මේ පෙරට යනු කැමැත්තේ පෙරට යන්නේ නෝ පෙරලා එනු කැමැත්තේ පෙරලා එන්නේ නෝ ඉදිරි බලනු කැමැත්තේ ඉදිරි බලන්නේ නෝ අවට බලනු කැමැත්තේ අවට බලන්නේ නෝ අත්පා හකුලනු කැමැත්තේ අත්පා හකුලන්නේ නෝ අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කරේ නෝ එසේය. මෙන්න උත්තරයේ අවසාන කරන ඉදින් පෙරට යනු කැමැත්තේ පෙරට යේනම් අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නම් භවත යථාචිච්ච කාය කර්ම නොවිති නොකීති. ඒ කියන්නේ සිත නැතුව කාය කර්ම කරන්න බෑ. ඒකයි මේ විස්තර කරන්නේ. එනම් කරුණා කළා පැහැදිලි කරගන්න අවශ්‍යයි. එතනින් පස්සේ ඊළඟ ටික අපි අතාරිමු. ඊළඟ ඡේදයට යං අතීත අනාගත සමන්නාගත කතා අතීත අනාගත සමන්නාගත කතා කියන එක බලන්න කරුණා කළා 90 සමන්නාගත පඤ්ඤති පටිලාභ ප්‍රඥාති ඒක ඒ අනන්න සමන්නාගත පඤ්ඤති කියන්නේ වර්තමාන වශයෙන් ඒ විස්තර කරන ආකාරය වර්තමාන ධර්ම එතකොට අස්ස සමාපatti ලාභ සමවතු ඒකක්ෂණේහි නොපවත්නාහු නමුදු අතීත වශයෙන්ුදු අනාගත වශයෙන්ුදු ප්‍රත්‍යුප්පන්න වශයෙන්ුදු කියනු ලැබේ. I'm sorry. ප්‍රත්‍යුප්පන්න වශයෙන්ුදු පවතී. ප්‍රතිවේද කොට අපරිහීන වන හේයි. සමාපatti ලාභියයි කියනු ලැබේ. හීන කියන්නේ හීන නොවන්නා වූ. යම් කෙනෙක් විභාග වශයෙන් මෙසේ නොගෙන ධ්‍යාන ලාභීන්ගේ අතීත අනාගත ධ්‍යානයෝද ඇත්ත තෙරුවන් සරණයි සර් මේ පරිහරි මයික් එකක් ඕන් වෙලා කතා කරනවා එහෙනම් සර් ඩිස්ටර්බින් අනේ ඕනේ දෙයෝ අනේ නෝනලා තරුණවන්නේ පිටෙන් උත්සාහ කරන්න මයික් එක ඕන් වහලා කතා කරන්න තෙරුවන් සරණයි යම් කෙනෙක් විභාග වශයෙන් යම් කෙනෙක් විභාග වශයෙන් මෙසේ නොගෙන ධ්‍යාන ලාභීන්ගේ අතීත අනාගත ධානයෝද ඇතුයි ඔහු අතීත අනාගත ධානයේදු සමානාගතයයි ලබ්ධි ගනිද්ද
ඔන්න ධ්‍යාන වශයෙන් අතීත අනාගත ලබ්ධි ගන්න පුළුවන් කියලා විස්තර කරනවා කතන්දර පැහැදිලි කරන්න 90 වෙනි ඡේදය සමාගත සමන්නාගත පඤ්ඤාති පටිලා පඤ්ඤාතියයි පඤ්ඤාති දෙකක් තියෙනවා සමාන ඒ වායින් විස්තර කරනවා එතකොට යම් හේකින් ධ්‍යාන ලාභින්ගේ අතීත අනාගත ධ්‍යානද ඇත එහෙන් ඔහු අතීතයේද අනාගතයේද යුක්තයයි ලබ්ධි ඔන්න ධ්‍යාන ලාභින්ගේ අතීත අනාගත ධ්‍යාන තියෙනවා ඒක හරි එහෙන් ඔහු අතීතයේද අනාගතයේද යුක්තයයි ලබ්ධි වේ අතීත අනාගත ධ්‍යාන සමන්නාගතයි ලබ්ධි ගනිද්දාන අතීත අනාගත ධ්‍යානෙන් යුක්තයයි ලබ්ධි ගනිද්ද ඔන්න එක් කොටසේ ඡේදයේ එන ආකාරය පැහැදිලි කරගන්න ඕන විස්තර කරනවා කරුණාවෙන් අතීතය හා සමන්නාගත වේද ඔව් අතීත නිරුද්ධයේ පහව ගියේ විපරිණිත වූයේ අස්සයට ගියේ මැනවින් අස්සයට ගියේ නොවේද ඔව් මේ බලන්න අතීතය නිරුද්ධයේ පහව ගියේ විපරිණිත වූයේ අස්සයට ගියේ මැනවින් අස්සයට ගියේ නොවේද ඔව් පරවාදීන උතුනෝ ඉදින් අතීත නිරුද්ධ වී නම් විගත වී නම් විපරිණත වී නම් අසංගත වී නම් භවත අතීතය හා සමන්නාගත වේයයි නොකියේති සමන්නාගත කියන්නේ වර්තමාන සමන්නාගත කියන්නේ වර්තමාන ධර්ම එතකොට පැහැදිලි වෙන්නේ ඕන අතීතයේ ගියලා නම් දැන් ඒ ගැන කියන්න අපහසුයි පැහැදිලි කරා ගන්න ඕනේ අනාගතය හා සමන්නාගත වේදී ඕ අනාගතය නූපන්නේ නොවේ මෙන්න හටනවත් නොනිපාන විශේෂයෙන් නොනිපා නොපහළ වූයේ නොවේද එසේය ඉතින් අනාගතය නූපන්නේ නොවේ නොගැටුනේ නොනිපාන විශේෂයෙන් නොනිපාන නොපහළ වූයේ වීනම් භවත අනාගතය හා සමන්නාගත වෙති නොකිය යුතුමය මෙන්න විස්තර භවත අනාගතය හා සමන්නාගත වෙති නොකිය යුතුම එතකොට අතීත අනාගත දෙකම මේකේ විස්තර කරනවා දෙකම ප්‍රතික්ෂේප කරනවා තුන්වෙනි ඡේදය බලන්න කරුණා කළා තුන්වෙනි අතීත රූපස්කන්ධය හා සමන්නාගත වේද අනාගත රූපස්කන්ධය හා සමන්නාගත වේද ප්‍රත්‍යුප්පන්න රූපස්කන්ධය හා සමන්නාගත වේද එසේ තුන් ස්කන්ධයකින් සමන්නාගත වේද තුන් ස්කන්ධයෙන් දැන් අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න තුන් ස්කන්ධයෙන් එසේ නොකිය යුතුයි ඔන්න විස්තර කරපු ආකාරය කරුණා කළ බලන්න ඕනේ අතීත පංචස්කන්ධ සමන්නාගත වේද අනාගත පංචස්කන්ධයෙන් සමන්නාගත වේද ප්‍රත්‍යුප්පන්න පංචස්කන්ධ සමන්නාගත වේද එසේ පසලෝ ස්කන්ධයකින් සමන්නාගත මෙතන පසලෝ ස්කන්ධ අතීත අනාගත වර්තමාන ස්කන්ධ පහ පහ පසලෝ ස්කන්ධයක් කිව්වේ ඒකයි එසේ නොකේති විස්තර කරන ආකාරය කරුණාවෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි ඒ දිගටම කියවන්න ඕන කරුණාවෙන් ඔය කට්ටිය එකක් නැහැරම කියවන්න ඕන දැන් ඊළඟ කොටසට යන්න කියවන්න ඕන දැන් නෝනලා හරියට කියවන්න තියෙනවා ගොඩාක් අත්කාලයක් නෝනලාට මට කියන්න අමතක වුණා නෝනලාට කියන්න බැරි වුණා නෝනලා දැන් හෙට පෝය හෙට ඉඳලා සුත්තන් නිවාඩුයි මොකද ස්වාමීන් වහන්සේලා හම්බ වෙන්න කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා හම්බීමට චුට්ටක් ඉඩකඩ පහසුවන් ඇති වේවි එතකොට මම නෝනලාට පොරොන්දු වුණා ප්‍රශ්න දෙකකට උත්තර මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්න දෙකේ උත්තර මම නෝනලාට සටහනක ලියලා හරි ගස්සලා ඔය කට්ටියට ලැබෙන්න සලස්වනවා සතියක් දෙකක් ඇතුළතදී ඉමීඩියට්ලිම ඒක කොහොම හරි ඒක මම කතා කරලා ගිහිල්ලා ඒ ප්‍රශ්න දෙකට උත්තර මම දෙන්න පොරොන්දු වෙනවා හැමෝටම මම ප්‍රශ්නේ ඒ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මොකද ඒක කරන්න ඕන අනිත් එක ලබන බදාදා දැන් මම අද උත්සාහ කරමු මේ පොත ඉවර කරන්න පන්තිය මම කරන්නේ නැහැ පන්තිය නතර කරනවා තේරුම මේ පොත ඉවර කරලාද
තුන්වැනි පිටෙන් හේතුව කට්ටිය ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕන ප්‍රශ්නවලට උත්තර ලියලා මට ලැබෙන්න සලස්වන්න ප්‍රශ්නවලට උත්තර ලියලා ලැබෙන්න සලස්වපු එක නොවන කෙනෙක් කිව්වා යමකේ කිසි යමක 10ම උපසතහන් සහිත කොටස් ලැබුණේ නැහැ කියලා මම ඉමීඩියට්ලි ෆොටෝකොපි කරලා ඊයේම කැපැලට දැම්මා එල් නෝනට කිව්වා එල නෝන ලියපු උත්තර එච්චර ගැළපුණේ නැති නිසා මම ඇහුවේ අන්න බලන්න ප්‍රශ්නවලට උත්තර ලියන්නම කියලා මං ඉල්ලීමක් කරනවා උත්තර ලියුවොත් මට පුළුවන් ඒ ගැන විපරම් කළා ඒ උත්තර ලියන හැටි උත්තර ලිවීම ගැන විවේචනයක් කරලා මොකද ඒකට හේතුව කියලා විපරම් කරා ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්නවලට උත්තර ලියන්නම හොඳයි පෙරුවන් සරණයි හරි සමාවෙන්න සර් මේ සර්ට මේ පාඩම් කරගන්න එහෙම බාධාවක් ඉන්නේ නැද්ද සර් අපි උත්තර නෑ නෑ නෝන මෙහෙමයි ඒකට ප්‍රශ්නයක් නෑ මම කොහොම හරි ඒක කරගන්නම් මට අතවශ්‍යම ලැබෙන මාසේ තියෙනවා කියලා දැනුම් දුන්නේ ඒක නිසා මට පුළුවන් දැන් මට තියෙන සාමාන්‍ය පොත්පත් ටිකක් උඩින් පඩලෙන් බලාගෙන මං හොඳටම සූදානම් වුණා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ නමුත් කොරෝනා නිසා විභාග කල් ගියා ඒක ගැන ගැටුමක් කරගන්න එපා ඕ කට්ටිය ප්‍රශ්න ලියලා උත්තර මට එවන්නේ ඒකයි එතකොට මට මේ මේ දේශනයකට සූදානම් වෙනකොට සයින් කරන්න පුළුවන් නේ මට එතකොට මට පොඩ්ඩයි බලා ගන්න තියෙන ප්‍රශ්න 4 5ක් 7 8කට උත්තර ලියන්න තව සැරයක් ලියවීම මට පුළුවන් ඒක නිසා ඒකට ගැටලුවක් කරගන්න එපා ඔය කට්ටිය ප්‍රශ්නවලට උත්තර ලියලා එවන්න එතකොට මට ඒක පැයකින් පැය භාගයකින් ඉවර කරන්න පුළුවන් ඒක ගැටලුවක් කරගන්න එපා ඔය කට්ටියගේ රාජකාරිය ඔය කට්ටිය කරන්න මට පොඩ්ඩක් අර මේ මේ සූදානම් වෙලා මේ පැය දෙක තුනකට මේකට සූදානම් වීම වගේ දේවල් දැන් අත්‍යවශ්‍යම මේක සූදානම් වෙනකොට මේ පොත්පත් බලලා අරම මේ සූත්‍ර වල තියෙන ඡේද හිට බලලා සටහන් කරගන්න ඕන මම එතකොට ඒවට යොදන කාලය මං යොදන්නේ නැහැ ඒකටයි මං ඉල්ලා හිටියේ ඒක නිසා ඔය කට්ටිය විභාගවල උත්තර ලියන්නම හරි එතකොට දැන් මේ විස්තර කරන සරණයි මේ මේ අපේ බික්ෂුන් වහන්සේගේ මයික් එක ඕන් වෙලා තියෙන දැන් වෙලාව සෑහෙන වෙලාවක ඉඳලා එතනින් තමයි කතා කරන්න හැන්නේ පොඩි අය මේ කොයිකක් එන්නේ ඔව් පොඩි කට්ටියත් කතා කරනවා ඔව් ඔව් සර් අර බික්ෂුන් වහන්සේගේ මයික් එක ඕන් වෙලා තියෙන සර් උපපත්තේ සිය සංඛ්‍යාත බවාංග චිත්‍යාගේ බවාංගේ වන්නාහම්ම කුසල වූ අකුසල වූ සතර වැදෑරුම් ක්‍රියාස්කන්ධහා චිත්ත සමුත්තාන රූපස්කන්ධය සතර වැදෑරුම් ක්‍රියාස්කන්ධහා චිත්ත සමුත්තාන රූපස්කන්ධයයි පංචස්කන්ධයෝ උපදෙති උන්මුපන් කල බවාංග නිරුද්ධ වෙත්ම සම්තති ඡේදය වෙති ලද්දිගත් අන්ධක නිකාය වාසීන් මෙන්න විස්තර කරන ආකාරය උපපත්තේ පංචස්කන්ධය නිරුද්ධ නොවත්ම ක්‍රියා පංචස්කන්ධය උපදිද්ද මෙන්න පංචස් උපපත්තේ උත්පත්ති වශයෙන් තිබුණු පංචස්කන්ධය නිරුද්ධ නොවත්ම ක්‍රියා පංචස්කන්ධයක් උපදිනවද එසේය එසේය අපි ඒක අට කතාවෙ චුට්ටක් බලමු නිරෝධ කතා විස්තර කරන නිරෝධ කතාවල වශයෙන් දැන් නිරෝධ කතාවලට කියන කුසල අකුසල වශයෙන් ස්පර්ශ සතර චිත්ත සමුත්තාන රූපයයි පංචස්කන්ධයේ උපදිනවා ඒ රූපන් කල්හි බවාංගය නිරුද්ධ වූ විට සංතතිය කැඩෙන්නේය බවාංගය නැති වුනාම සංතතිය කැඩෙනවා යනු ලබ්ධියක් වේ යන්තේ අන්ධකයන් මෙනි ඕ උපපත්තේසිය අතර පාදේ බහුවචන ආධාර අර්ථේ ඒක වචන ආධාර විභක්තියයි මෙන්න විස්තර කරපු ආකාරය ඒක විස්තර තියෙන්නේ කොටස් ඒක නිසා කරුණා කරලා විස්තර කරගන්න ඕන කල්පනාවට ගන්න ඕන ඒ කතන්දරේ 91 වෙනි ඡේදය 91 වෙනි කතාංගය 91 වෙනි කතාංගය විස්තර කරනවා එතකොට කියනවා මෙහෙම පංචස්කන්ධයත් යෝ උපදිද්ද නිරුද්ධ නොවත්ම ක්‍රියා පංචස්කන්ධයෝ උපදිනවද කියලා අහනවා එසේය එසේය කියනවා ඒක විස්තර කරනවා
क्रिया स्कंदयांगदै दस स्कंदयांगे समुदना वेद दस स्कंदयो सम्मुखी भाव दस स्कंदय කියන්නේ उत्पत्ति स्कंद पहाई क्रिया स्कंद पहाई වශයෙන් दस स्कंद इसे नोकी तुई दस स्कंदय समुदना वेद दस स्कंदयो सम्मुखी भावेट පැමිණෙද්ද इसे බලන්න පළවෙනි ඡේදයේම විස්තර කරන ආකාරයේ इसे दस स्कंदे समोदन वादे दस स्कंदो सम्मुखी भावेट पैमिने दिखिल हम ओ करना आकार है तो कोड स्पर्शन दे देने कुगे चित्तन दे देने उगे समोदन वे स्पर्शन दे देने कु तीन वादा चित्त्यो दे देने तीन वादा हम वे नए नए कवदावा का सिद्ध का कुपदीने नए स्पर्शन देखा देखा कैसे बीटे गांडे बह एक रिसा अभी दान लो ये विस्तर करना आऊँगा कार इतो कोण पहले लिखा रखा है ना उन्होंने कारण आकर ला देवनी चेदे तेरवान सर ने ऐसा पहला पुत्र पीन ने ऐसा है बैठ कर पहला पुत्र पीन ने ऐसा नहीं सर जन्ना पीन ने पीन वाले आप इधर दें सर की स्पिन के पीन वाले सेनानायक महात्म्य සකවාදී උපපත්තේසිය සංඛ්‍යාත පංචස්කන්ධය නිරුද්ධ නොවෙත්ම ක්‍රියා සංඛ්‍යාත සතර ස්කන්ධය උපදිද්ද මෙන්න එසේය ස්කන්ධය නව දෙනේ मैंने विस्तर කරා स्कंदयान सदन के समोदन वेद स्कंदयान साधने स्कंदयान साधने खाय दिने स्कंदयो साधने सम्मुखी भावेट पैमिने दिसे नो कीतु मैं विस्तर करण आकार्य हेम वेनिने परवादी मेन्न प्रश्न कहनो उपच्य संख्या पंचस्कंद निरुद्ध वात्म मार्गे उपदिने वेद पंचस्कंद निरुद्ध वात्म उपत्स्य संख्यात पंचस्कंद निरुद्ध वात्म मार्गे उपदिने इसे निरुद्ध नवात्म नूपदना हे प्राचीन जावे निरुद्ध नवात्म निरुद्ध नवेन से मले मार्ग भावना किरेद मले किरा खलुड़िय केले मार्ग भावना किरेद ऐसे नौकी सकवादीन दिन ने मरुण के ना मार्ग भावना करण वाद खलुड़िय केले के ना मार्ग भावना कर ऐसे नौकी दी में परवादीन की उत्तरे ये तो कोटा इस तरह आकार देखें किया निश्चित रूप रूप मग्गाति अनुदेख रूप मग्गाति रूप मग्गाति सम्मा वाचा सम्मा कम्मंत सम्मा आजीव यान मे मार्गांगो रूप वेति लब्धिगत मा ए मार्गांग रूप केला लब्धियक गत्ता ए मार्ग रूप वेति केला लब्धियक गत्ता एकाय मे विस्तर करन्न हदन्ने විස්තර කරන එක රූප මග්ග බලන්න කරුණා කරලා රූප ආජීව රූපයයි ලද්දිවේ මහින්සාසක සම්මිතිය මහා සාංගික මොහුන්ගේ සදා විචාරීම ප්‍රත්‍ය එක් විදී ඉඳින් සම්මා වාචාදී රූප වේ විරති නොවේ සම්මා දිට්ඨියාදී මාර්ග සාරම්මනාදී ස්වභාවය वे एवाद रूप वत्तेय लब्धिगत
ඔන්න විස්තර කරපු ආක වත්ත කතාවේ එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ විරති තුනක් විරති මාර්ග සමගී පුද්ගලයාගේ රූපය මාර්ගයේ වේද එසේය පරවාදී උත්තර දෙනවා එසේය මේ විස්තර කරනවා මාර්ග සමගී පුද්ගලයාගේ රූපය මාර්ගයේ වේද ඔව් සාලම්මන වේද ඊට ආවර්ජන අභෝග සමන්නාහාර මනසිකාර චේතන ප්‍රාර්ථනා ප්‍රණිදි ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනා ඇත එසේ නොකීති අනාලම්මන නොවේද ඊට ආවර්ජන ප්‍රණිදි නැත්තේ නොවේද ඔව් විස්තර කරනවා අනාලම්මන නොවේද ඊට ආවර්ජන ප්‍රණිදි නැත්තේ නොවේද ඔව් එසේය ඉනිදින් අනාලම්මන වේ නම් ඊව ආරජන ප්‍රණිදි නැත්නම් අනාලම්මන නම් ඊට ආවර්ජන ප්‍රණිදි නැත්නම් අනාලම් ආලම්මන අනාලම්මන ආලම්මන කියන්නේ අරමුණු බාහිර අරමුණු සඳහා ලැබෙන්නා වූ අනාලම්මන කියන්නේ එහෙම නොලැබෙන්නා වූ භවත මාර්ග සමන්නුගේ රූපය මාර්ගයයි නොකිය යුතුය මෙන්න පාපනාව අනියෝග පාපනාව සකවාදීන්ගේ අවසාන කිරීම සම්මා වාචා මාර්ගයේ වේද එසේය සම්මා වාචයේ මාර්ගය සාලම්මන වේද ඇසට ආවජනා ප්‍රණිදී ඇද්ද එසේ නොකීති අනාලම්මන නොවේ ඇසට ආවජනා ප්‍රණිදී නැත්තේ නොවේද එසේය ඉදින් ආලම්මන අනාලම්මන වේනම් ඇට ආවජනා ප්‍රණිදී නැත්නම් භවත සම්මා වාචාව මාර්ග වේයයි නොකිය යුතුමය සම්මා වාචාව මාර්ග වේයයි නොකිය යුතුයි ද පැහැදිලිද සම්මා වාචා කියන්නේ වාචාව වචනය හා සම්බන්ධ විරති හතර එතකොට ඒක ඒකෙන් ඉවත් වීම මාර්ගය මාර්ග වේයයි නොකිය යුතුමය මේක මාර්ග මාර්ගයේ අංගයක් මිසක මාර්ග නෙවෙයි මේකෙන් පස්සේ මේක සම්පූර්ණ කරලා මේවා අටම සම්පූර්ණ කරයින් පස්සේ තමයි මාර්ගය ලැබෙන්නේ මේ අටම සම්පූර්ණ වෙලා එතකොට සම්මා වාචාව මාර්ගය කියලා කියන්නේ නැහැ ඒක මාර්ග වෙන එක සම්මා වාචා වෙන එක සම්මා වාචා කියන එක හාමාවචර ධර්ම වශයෙන් ගණන්නා වුණා එතකොට ඒක චිත්තචෛතසික විශ්ෙන් ක්‍රියාත්මක වන්නා වූ ධර්ම හරි ඊළඟට දෙවෙනි ඡේදයේත් කියනවා සම්මා වාචා මාර්ගයේ දෙසය සාලම්මන වේද එසේ නොකේති කියන අනාලම්මනනෝ ප්‍රණිදි නැත්තේ නොවේද එසේ ඉදින් අනාලම්මන වේනම් ආවර්ජනා ප්‍රණත්නම් භවත සම්මා වාචා මාර්ගයයි නොකී යුතු මේ කියලා නැවත කියනවා සම්මා කම්මන්තය සම්මා ආජීවය එතකොට මේ අනිත් විරතිත් මෙතන දාන්න වෙනවා ආජීවය එසේ සාලම්මන වේද ආවර්ජන වේද ප්‍රණිදි ඇත්තේ නොවේද එසේ නොකී යුතුයි කියලා විස්තර කරනවා කරුණාවෙන් බලන්න ඊළඟට සම්මාදිට්ඨි අපි මෙතෙන්ට එනමු සම්මාදිට්ඨි මාර්ගයේද බලන්න කරුණාකර සම්මාදිට්ඨි මාර්ගයේ උද සාලම්මන වේද ඇසර ආවර්ජන ප්‍රණිදී ඇද්ද එසේය සම්මා වාචාව මාර්ග වේයි උද සාලම්මන වේයි ඇට ආවර්ජන වේ ප්‍රණිදී ඇද්ද එසේ නොකීති නැවත සම්මාදිට්ඨිය ගැන කියනවා සම්මා සම්මාතේ සම්මා ආජීවේ මාර්ග වේයි ඉද සාලම්මන වේයි ඊට ආවර්ජන ප්‍රණිදී ඇද්ද නැවතත් විස්තර කරනවා නැවත කියනවා හයවෙනි ඡේදයේ සම්මා සංකප්පය සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය මාර්ගවේ ඉද සාලම්මන වේ ඊට ආවර්ජන ප්‍රණිදී ඇද්ද එසේය එතකොට විස්තර කරන සම්මා වාචාව මාර්ගවේ සාලම්මන වේ ඇට ආවර්ජන වේ ප්‍රණිදී ඇද්ද එසේ නොකීති කියලා පරවාදීන් කියනවා නැවතත් සකවාදීන් උත්තර දෙන සම්මා දිට්ඨිය විස්තර කරනවා අර වගේම අපි ඊළඟ කොටසට යන් 11 වෙනි ඡේදයට යමු 11 වෙනි ඡේදයේ විස්තර කරනවා මෙතන විස්තර කරනවා මාර්ගාංග රූපයේ මාර්ග වේයි ඉන්නේ ඊළඟට
සිංහල පැත්තටම යමු. හරි. 11 බලන්න. මාර්ග සමන් රූපය මාර්ග වෙයි. යනු නොකිය යුතු වේද? පරවාදීන් ප්‍රශ්නය අහන්න. මාර්ග සමන් යෝගේ රූපය මාර්ග වෙයි යනු නොකිය යුතු වේද? එසේය. ඔව්. මාර්ග වේ කියලා කියන්න එපා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ග තුන මාර්ග වන්නේ නෝ එසේ ඉඳින් සම්මා වාචා සම්මා ආජීව සම්මා කම්මන්ත මාර්ග තුන මාර්ග වෙනන් බවත එකරුණින් මග්ග සමන්‍යෝගේ රූපය මාර්ග වේ කිය යුතුමය අනේ තෙන්දි රූපය සම්බන්ධ කරා රූපය මාර්ග විදියට මාර්ග සමන්‍යෝගේ රූපය කියන්නේ මේ සම්මා වාචා සම්මා ආජීව සම්මා කම්මන්ත තුන අයිති පුද්ගලයාගේ රූපය මාර්ග වේයි කියලා කියන්න ඕන. මේ වගේ කතන්දර ඉස්සරහටත් ඒවි පහුගියවත් තිබුණා. ඒ කියන්නේ මාර්ගාංග මාර්ග නිර්වාණේ ආදී දේවල් සිතේනවි රූපේ කියලා විස්තර තියෙන තැනුත් තිබුණා. අපි පහු කරලා ආවා. ඊට පස්සේ පංච විඥාන සමග්ගිස්ස මග්ගත්ත කතා. පංච විඥාන पंच विज्ञान रूपं दिश्वा दिश्वान निमित्तग्राही होति असिन रूप देख निमित्तग्राही नुवे यन सूत्र असिरी कोटगेन पंच विज्ञान समग्गी पुद्गलयाट मार्ग भावना पंच विज्ञान तीन किनाट मार्ग भावना अति येना लब्धिया गत्त अनुतुन अणुतुण विस्तर करण पंच विज्ञान तीन समग्री नाट मार्ग भावना तीन पुद्गलयागे मार्ग भावना लब्ध्य मे बिकुना रूपन दिश्यति न निमित्त गाही होति केला तीन सूत्र कोटसा एक गणय मे विस्तर कराने मध्यम निकाय उपरिपन्नासके कोटसा तीन एक गणय मे विस्तर करण अभी सूत्र कोटसा बलम विस्तर हट එතකොට පංච විඥාන සමග්ගේ භාග භාවනාද්ද ඕ මේ විස්තර කරන්නේ මාර්ග භාවනා තියෙනවා පංච විඥානෝ uppanna vastuka uppanna lambana uvahuna veda ඕ ඕ ඉතින් පංච විඥානේ uppanna vastuka uppanna vastu වෙත්නම් භවත පංච විඥාන සමග්ගේ මාර්ග භාවනා තියෙන ඔකේදී uppanna vastunam upan vastunam uppanna dharma alambana nam මේ කැටස මේ විදියට කියන්න එපා කියලා කියනවා අනුയോഗේ පාපනාව කිසර කියනවා දෙවෙනි ඡේදය බලන්න කරුණා කළා දෙවෙනි ඡේදයේ පංච විඥානෝ පුරේ ජාත වස්තුක පුරේ ජාත වස්තුක පුරේ ජාත ලම්බන අසුක බාහ ලම්බන විස්තර කරනවා අසම්බින්නා ලම්බන නානා වස්තුක නානා ලම්බන ඌආහු අන්‍යෝන්‍ය ගෝචර විෂය අනුභව නොකරන්නානු සමන්නාහාර නැතිව නූපදිත්නු මනසිකාර නැතිව නූපදිත්නු පැහැදිලි කරන්න මනසිකාර නැතිව නූපදිත්නු අව්‍යාක්‍රීණව නූපදිත්නු පෙරපසුනව නූපදිත්නු අන්‍යෝන්‍යයන්ට සමන්නාතර නූපදිත්නු පංච විඥානියෝ අභෝග ප්‍රතිවේක්ෂා නැත්තාහු අභෝග අභෝග විස්තර කරනවා කරුණාකරලා පැහැදිලි කරගන්න एक क्यों पास ऐसे नेता दिखला ऐसे है कि ना इन्हीं पांच विज्ञानों अनाभोग वेदना इन्हीं पांच विज्ञानों अनाभोग वेदना में विस्तर का अनाभोग अभोग अनाभोग वेदना पांच विज्ञान समन्नागत हट मार्ग बावना अति नोकी इति मित्र पांच विज्ञान के ने चाकु सोत गान दिव्हा खाए ये विज्ञान सिद्ध इतकोटा यहाँ तो मार्ग भावना है तीनों के तुम्हें मैंने विस्तर करना आकार है मैं तो ना उत्तर के पांच विज्ञानों पूरे जात वस्तु पूरे इतने कोड पांच विज्ञानों पूरे जात वस्तु क्या ने पांच विज्ञानों इतने कोड ऐसे नहीं सा ऐसे मुरिंग है तूने रूपे एक ही साथ है पूरे जात वस्तु को मिलाती चक्कु विज्ञान समन्नागत मार्ग भावना देशे चक्कु विज्ञान शून्य तय अरब उपदने वेद ऐसे नो की ऐसे नो की
चक्षु विज्ञान शून्यते अरब उपदने वे देशे चक्षुता शून्यता निशा चक्षु विज्ञान उपदने वेद ऐसे नोकी थी दैम मेतने चक्षु विज्ञान चक्षुंच पाटिच रूपे मेतने शून्यत चक्षु विज्ञान उपदने ऐसे नोकी थी चक्षुसात शून्यते निशा चक्षु विज्ञान उपदने वेद ऐसे चक्षुसात शून्यते निशा चक्षु विज्ञान उपदने या वादाल सूत्र त्यागते नहीं ओन देखते देखते नहीं एह मेकाक नहीं देखा तो दीप उत्तरे आकार है एह मेकाक नहीं परवादिन के रहे में चाकुंच पढ़ने के रूपे उपाय जिति चाकु विज्ञान है एह मना मेतन में सुन्य त्याग मेतन अभिलती है ने ऐ मैंने विस्तर कर पुआ एह ना चाकु साथ उपालंबने हुनु निशा चाकु विज्ञान है उपदेने या इबादाल सूत्र त्याग ऐते मनु ओक तीन वा करुणावे बलन मज्जिमनिकाये उपरिपन्नासके पांसी आसु देख मज्जिमनिकाये उतना ओक तीन चक सूत्र पांसी आसु देवनी पितुआ तीन वा चक्कुंच पटिच रूपे उपज्जित चक्कुंच सद्दे उपज्जित सोत विज्ञान गानम पटिच गंधे उपज्जित गान विज्ञान दिवहा पटिच रसे उपज्जित दिवहा विज्ञान काय पटिच पोट्टब्बेच उपज्जित काय विज्ञान मनो पटिच धम्मेच उपज्जित मनो विज्ञान कियला ए सूत्रे ए पिटुवे अंतिम छेदय पांसी आसू देखे अंतिम छेदय මේකට අදාළයි මේ කොටසට අදාළයි එහෙනම් කරුණාකර බලන්න ඒක ඒ දීලා තියෙන්නේ ඒ මජ්ක්‍ධිමනිකායේ උපරිපන්නාසකයේ 90 එහෙනම් කරුණාකර පැහැදිලි කරගන්න 7 වෙනි ඡේදයට එන්න 7 වෙනි ඡේදයේ චක්කු විඥාන සමග්ගේ බුද්ධරට මාර්ග භාවනා ඇද්ද එසේය चक्कु विज्ञान स्पर्श अरब वेदना वैरभ संज्ञा वैरभ चेतना वैरभ चित्त अरब चक्कु अरब खाय अरब शब्द अरब स्पर्श अरब उपदने वेदे से नोकिते किला विस्तर करनो करुणा करला पहचली कर गांड दिकट हम विस्तर करने एक एकोलसनी चेदे टेयामो कामें एकोलसनी चेदे මෙතනත් තියෙනවා කරුණාවෙන් පැහැදිලි කරගන්න කොටස කණුත්තම් භගවතා ඉද බික්ක බික්කු රූපන් දිස්ස අනනිමිත්තක් ගාය හේවෝති මේ කියලා ඒකත් සූත්‍රයක පාඩයක් ඔයි විස්තර කරන්නේ සූත්‍රයකින් විස්තර කරපු කොටසක් තමයි තියෙන්නේ 532 කරුණාවෙන් බලන්න මජ්ක්‍ධිම නිකාය මූල පඤ්ඤාසකේ 532 पांसी तीस देखे हतरवेणी छेद विस्तर कराने एक पांसी तीस देखे खतंज बिक्री बिकु वर्ण परिचाद आदि होती इध बिक्री बिकु चक्कुण रूपांति स्वान निमित्त गाही होती केला विस्तर करण आकार ए संपूर्ण छेद ए हतरवेणी छेद वसे रिप्रोड्यूस कर लती है नवा एक बरान मध्यम निकाय मूल पन्ना सके पांसिया तीस देखे හරි එතකොට පැහැදිලි වෙන්න ඕනේ ඒත් ඒව කියුවෙන් පස්සේ විසන ආමන්තා කියලා තේනේ පංච විඤ්ඤාති මග්ග භාවනාවත් එහෙම කියන්න එපා විස්තර කරනවා කරුණාවෙන් බලන්න ඊට පස්සේ මේ ඊට පස්සේ අනු පංච විඤ්ඤාණ කුසලාපි කුසලාපි අකුසලාපි කතා කුසලාපි අකුසලාපි කතා ඒක කුසලාපි අකුසලාපි කතා අනු හතර පංච විඥාන කුසලාපි පංච විඥාන කුසල් අකුසල් දෙකටම පංච විඥාන ඒ කියලා
මේක පංච විඥාන කුසල ප්‍රීත කතා වලට සමානයි පහුගේ ඡේදයම ඒට සමාන කියලාද ඒ අර්ථම ගන්න කියලා විස්තර කරන්නේ මේකට මේ බලන්න මේක සටහනක් නැහැ මේකේ ඡේද සටහනක් නැහැ ඒක පැරණියමක විස්තර ආකාරයෙන්ම ගත යුතුයි කියලයි විස්තර කරන්නේ කරුණා කළා පැහැදිලි වෙන්න තුන්වැනි පිටෙන් පංච විඤ්ඤාණ කුසල වූ අහොත් අකුසල වූ අහොත් වේද කුසල වූ අහොත් අකුසල වූ අහොත් වේද පංච විඤ්ඤාණය කුසලුත් වෙනවද අකුසලුත් වෙනවද ඔව් මෙන්න පරවාදීන් උත්තර දෙනවා සකවාදී අහුවම ඔව් පංච විඤ්ඤාණ උත්පන්න වස්තුක උත්පන්නා ලම්මන වූ අහු නොවේද ඔව් ඉතින් පංච විඤ්ඤාණ උත්පන්න වස්තුක උත්පන්න ලම්මන අහු නම් භවත පංච විඤ්ඤාණය කුසල වූ අහොත් අකුසල වූ අහු වේද නොකේතුයි මෙන්න පංච විඥාන කුසල අකුසල් වෙනවා නම් පංච විඥාන උප්පන්න වස්තු කනුප්පා ඒතකොට උප්පන්නා ලම්බන නම් කුසල අකුසල් නෙවෙයි භවත පංච විඥාන කුසල වූවහු අකුසල වූවහු වෙති නොකිය යුතුමයි අකුසල වූවහු නොවේති නොකිය යුතුමයි කියලා විස්තර කරනවා කරුණාකරලා පැහැදිලි කරගන්න එතකොට පංච විඥාන පුරේ ජාත වස්තුක අර මේ මේ ඡේදය ඉස්සර ඉස්සර මේ මාතෘකාවේ තිබුණ ඡේදයමයි විස්තර කරනවා පංච විඥාන අභෝගික අභෝග කියන්නේ කුසල අකුසල් වශයෙන් එතකොට එසේය ඉතින් පංච විඥාන අභෝග නොවේ නම් භවත පංච විඥාන කුසල වූවහු අකුසල් වූවහු වෙති නොකිය යුතුමයි අභෝග රහිත අභෝග කියලා කියන්නේ වචනේ අභෝග රහිත වූවාහු මෙතන තියෙනවා අභෝග රහිත වූවාහු අභෝග රහිත වූවාහු අභෝග ගැන කුසල ලකුසල් විඥානෝ අභෝග රහිත වූවාහු නොවේද එසේය එහෙනම් ඒකට ආයිති නැති බව තේරුම් කරගන්නවයි කියලා විස්තර කරනවා කරුණාවෙන් पहा हरि पहा असत चू असत इन सिंगल पत्तम गनिमु असत शून्यतात निसा चाकु विज्ञाने उपदने वेद ऐसे असत शून्यतात निसा चाकु विज्ञाने उपदने आए वादाल सूत्रांत्यक मेक मेक किया गया मिटी सेल मेक टापी तीरने दूना असत रूप अपना चाकु विज्ञाने उपदने आए වදාල අසත් රූපයක් මෙතන වැරදි නැත මේකයි අසත් රූපයක් නිසා චක්කු විඥාන උපදිනයි සූත්‍රාන්තයක් ඇත්තේ ඒක මම කියා දුන දැන් පොඩකට ඉස්සෙල්ලා එතකොට අසත් රූපයක් නිසා චක්කු විඥාන උපදිනයයි වදාල සූත්‍රාන්තයක් තියෙන්නේ භවත අසත් ශුන්‍යතාත් නිසා චක්කු විඥාන උපදිනයයි නොකියති ආ මෙන්න ඒක ප්‍රතික්ෂේප කරපු ආකාරය අසත් ශුන්‍යතාත් නිසා චක්කු විඥාන උපදිනයයි කියන්න එපා කියලා විස්තර කරපු ආකාරය අනිත් ඒවා සාමාන්‍ය තියෙන්නේ නෝනලා කරුණාවෙන් 10 බලන්ඩ මෙන්න මනෝවිඥාන කුසලම්පි අකුසලම්පි මනෝවිඥානම් පාසං මෙතන මනෝවිඥානයේ කුසලත් අකුසලත් වේ මනෝවිඥානයේ ස්පර්ශය ආරම්භ චිත්තය ආරම්භ කාය ආරම්භ සාධ්‍ය ආරම්භ ස්පර්ශය ආරම්භ උපදිනේ වේද මනෝවිඥානය මනෝවිඥානය මනෝවිඥා ඇති වෙන්නේ මේ කුසල අකුසල නිසා මනෝ ස්පර්ශය ආරම්භ චිත්තය ආරම්භ සාධ්‍ය ආරම්භ ස්පර්ශය ආරම්භ මෙතන පහක් තියෙනවා ශබ්ද ශබ්දය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී වශයෙන් එසේය එතකොට චක්කු විඥාන කුසලත් අකුසලත් වේ චක්කු විඥාන ස්පර්ශය ආරම්භ ස්පර්ශයත බුද්ධනේ එසේ නොකීති කියන විස්තර කරන මෙතනට නෝනලා මතක තියාගන්න මජ්ක්‍ධිමනිකාය උපරි 50ක ඒහා සමානම සූත්‍ර කොටසක් තියෙනවා කරුණාවෙන් බලන්න ඕන ඒකමයි විස්තර කරන්නේ කොච්චර ඡේදයක් බලන්න කරුණා කළා පංච විඥාන කුසලත් අකුසලත් ප්‍රති නොකීතිව එතකොට අනනුවත්තම් බල ඉද බික්කු බික්කුණ රූපන් දිස්වා
विस्तर उना मध्यमिनिकाय उपरिपन्नासिके 582 छेदे तीन कोटस केला एकमाय मे विस्तर करुणे एना करुणावें पहदिलि करगांड अवश्याय पंच विज्ञान सबोगे कथा विस्तर करण आकार मेक बला करुणा करना पंच विज्ञान सबोगाति कथा अभोग नाम कुशल वाचन अकुशल वाचन वे दें अभोग की वचने की इसर पाड़ में दी गाता कुशल अकुशल वे बुधुन विशीन चकुना रूपा दिशा निमित्त गाही होती न निमित्त गाही होती असीन रूप देख निमित्त ग्राही वे निमित्त ग्राही नो वे जनादि वदाल सूत्रांत कैत मे विस्तर करना एक मिथन तीन जनादि वदाल सू एट अयोनिसो मनसिकारेन गेन पंच विज्ञानो सबोगयाय लब्धिगत अयोनिसो मनसिकारे अयोनिसो मनसिकारे योनिसो मनसिकारे अयोनिसो मनसिकारे द मित्र तीन अयोनिसो मनसिकार योनिसो मनसिकारे कुशल पक्ष अयोनिसो मनसिकारे अकुशल पक्ष एना पहदली वेन कर गांडो न मेतन दिन तव पोड़ी कारण योनिसो मनसिकारे योनिसो मनसिकारे निर्वाण गामी प्रतिपत्ति देख देखा तीन ये प्रतिपत्ति देख वर्षे परतो घोषे योनिसो मनसिकारे मेकट आधारण है योनिसो मनसिकारे परतो घोषे परतो घोषे समानाय श्रुतमय प्राज्ञा देख व्यंकर गान आकार परतो घोषे समानाय श्रुतमय प्राज्ञा योनिसो मनसिकारे समानाय चित्तमय प्राज्ञा योनिसो मनसिकारे कियाने सितिंग यमक तीरणय करण सितिंग यमक विश्लेषणय करगण हरि वरद्द हरि क्रमयट एक सपान्य संपदान्य केन वचने एकत गलपेनो एकट कोटा सातरक तेनो एवत कल्पनावट गान्नोन अयोनिसो मानसिकारे योनिसो मानसिकारे केन करुणु एट कोटा अयोनिसो मानसिकारे गेन पंच विज्ञानो केन काय मेतन विस्तर करेने पंच विज्ञानो सबोग प्रत्यवेक्षा सहित वेद्द पंच विज्ञानो सबोग प्रत्यवेक्षा सहित वेद्द सबोग कुशल कुशल सहित वेद ऐसे पंच विज्ञान उत्पन्न वस्तु उत्पन्न लंबन वाहन वेद ओ इन पंच विज्ञान उत्पन्न वस्तु का सर तेरवन सर ना ऐसा मित्र ना अबोग सबोग की अन्य तो पटे में कुशल कुशल की ना दिपक्ष है मतलब हम तो मतलब सही तरह क्यों हुआ ओ प्रात्यवेक्षा सहित सबोग क्या ने में होता पैट होता सबोग पंच विज्ञान हो वेद ऐसे पंचविज्ञान उत्पन्न वस्तु को उत्पन्नो लंबन हुआ हूं वेद पंचविज्ञान उत्पन्न वस्तु को पंचविज्ञान है तो चाकुसोत आदि ने उत्पन्न वस्तु का ही ऐसे इन पंचविज्ञान उत्पाद किया ने सर तेरवां सर ना इतना ये सबोग की ना वचन इंग अधास करने पंचविज्ञान यो किए ने के तो कोटे कुशला कुशल दिपक्षे द तो कोटे हिमनेतं मैं ना होता हरि मैं तीन अभोग नाम कुशल वाचन दु अकुशल वाचन दु वे अभोग तो कौन था सबोग किए ने के पांच विज्ञान हो सबोग प्रात्यवेक्षा
ප්‍රත්‍යවේක්ෂා කියන සහිත වෙද්ද මේ සබෝග කියන වචනේ මෙන්න 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 උත්තරේ තියෙනෝනේ බ්‍රැකට් කළා ප්‍රත්‍යවේක්ෂා සහිතයි කියන එක නේද අතන කුසල අකුසල නම් අභෝග සබෝග කියන එක මොකද්ද ප්‍රත්‍යවේක්ෂා සහිත ඒ කියන්නේ අනිවාර්යයෙන්ම मार्ग सहित मार्ग भावना सहित मार्ग सहित कुशल कुशल वशे नुगन देने अतन अभोग के हुए कुशल वशे अकुशल वशे गन दे मेदन सबोग के हुए इसे नुगन दे प्रत्यवेक्षा सहित प्रत्यवेक्षा करना वाकी ने की तेरुम आप दाने अगन गया मत प्रत्यवेक्षा कर लो ने एक यानी आप ये दाने खेरे एल्मा कादर्या करुणा उमनावक නැතිව ප්‍රත්‍යවේක්ෂා අනිතක ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන එක මහත්මයා සේරම ක්‍රියාත්මක වෙන්නේ ඒකාන්ත කුසල් ආශ්‍රේ ඒකාන්ත කුසල් අකුසල් වලට අයිති නැහැ පැහැදිලි වෙන්න ඕන හරි එතකොට කියනවා මෙතන ඉතින් බාද පංච විඥානෝ සබෝගයයි නොකේතුයි ආ මෙතන මේ මාත්‍රිකා පාඩේට ආවා අභෝගන पंच विज्ञान सबोगेतिर आकार दिघटमतीमनिषिकार हेतु नूपदना नोद मे अमनिषिकार हेतु नूपदना नुवेद अव्याखीर्णव नूपदना नुवेद पेरपसु नोवि नूपदना नुवेद पंच विज्ञान उनुंडट समांतर नूपदना नुवेद ऐसे पंच विज्ञान उनुंडट समांतर නූපදනා වෙත්නම් බවත පංච විඥානෝ සබෝගයයි නොකී කිමයි එනම් කල්පනා ගන්න ඕන පස්සෙනි ඡේදය චක්සුවත් පස්සෙනි ඡේදය චක්කුන්ත පටිච්ච රූපේ ශුන්‍යත උපජ්ජිත චක්කු විඥාන නම්මන්ත ඉන්න ඉන්න අපි සිංහල තම යමු चक्षुशूंजता निशा चाकु विज्ञान उपदने वेदे से चक्षुशूंजता निशा चाकु विज्ञान उपदने सूत्रांत्यकृते एहम नत मे मेक मीटी से लतावा मीटी से वार देखा कावा एव मतगति आय चाकु रूप निशा चाकु विज्ञान उपदने सूत्र पहदली कर गांड ओने वा अमुत वें किया न दिया गना चाकु रूप निशा चाकु विज्ञान उपदने वदाल सूत्रांत्यकृते मे नाम दवत मनोविज्ञान सबोगे मनोविज्ञान सुंजता मनोविज्ञान सबोग मनोविज्ञान अरब उपदने वेद से मनोविज्ञान चक्कु विज्ञान सबोगय चक्कु विज्ञान शून्यता अरब उपदने वेद ऐसे नोकेतु मनोविज्ञान सबोगय मनोविज्ञान अतीत अनागत अरब उपदने वेद ऐसे चक्कु विज्ञान सबोगय चक्कु विज्ञान अतीत अनागत अरब उपदने वेद ऐसे नोकेतु मैं इस तरह कर मना खाइन स्पर्श था निमित्त ग्राही वै निमित ग्राही नुवे हेम विन नत केला विस्तर करना करुणा कला पंच विज्ञानो सबोगय एका रूणी पंच विज्ञानो सबोगय तेरुन सर ने सर में वाद कथा वाले सर अवसान वादे में परवादी ने दिल तीन हेतु मुकद सर मत तेरुन है मैं वाद कथा वाले दें खाली की अंतिम वाद कथाओ परवादी इंटर दिया था मैं इतना ये वाक्य से परवादी कुछ चावक नहीं दिए नहीं एक टू विशेष हितो तीन आसे है भाई तवा समाहर तांग वाला परवादी इंटर एका आवास समाक का दी रहने ये मनुष्य ती ती बुला पड़ी पड़ी
ඡේදවල තිබුණා පළවෙනි පිටුවෙන් ඉවරයි මතකයිනේ පළවෙනි එක පිටුවෙන්ම දීලා සකවාදීන් ප්‍රශ්න දෙකක් තුනක් අහනවා ඒ චැප්ටර් එකම ක්ලෝස් සමහර තැන්වල පරවාදීන්ට එකක් දෙකක් දීලා තියෙනවා සමහර තැන්වල පරවාදීන්ට ප්‍රශ්න දෙකක් තුනක් දීලා තියෙනවා ඇත්ත වශයෙන්ම ඒ ගැන හේතුව මොකද කියලා මට නම් එහෙම කියන්න විදියක් නැහැ හේතුව මෙහෙම සැක කරන්න පුළුවන් ඒ ගැනත් බම විපරම් කරන්නම් මේ ඒ මොකෝ සා තේරුවන් සරණයි සර් තේරුවන් සරණයි මෙහෙම වුණාම සර් දැන් තේරවාදී ධර්ම නිකන් මේ බොරුවක් මිත්‍යාවක් කියලා තමයි හැවටෙන්නේ අවසාන ඡේදය ඒගොල්ලන්ට දුන්නාම ඔව් කරවාදීනි එතන ජයග්‍රහණය කරන්න එතකොට හිතෙනවා මේ තේරවාදී ධර්ම බොරුවක් කියලා වගේ හිතෙන්නේ සර් එතකොට එහෙම එහෙම හිතන්න බැරි කමක් නැහැ අත වශයෙන් මම ඒකත් සටහන් කර ගන්න මගේ ප්‍රශ්නෙකට ඒකත් අත වශයෙන් මේ තර්කයක් මම ලියා ගන්න උත්සාහ කරනනම් ඒ වගේ දෙයක් විපරම් කරන්න සමහර විට ඉතින් පරවාදීන්ට තිබිච්ච අදහස ඒ තැන්වලදී ඉදිරිපත් කිරීම මාතෘකා පාඩේට අනුව අවස්ථාව තියෙන්න පුළුවන් මාතෘකා පාඨයත් ඒක උලංගමනේ පරවාදීන් කියන්නේ මාතෘකා පාඨය මාතෘකා පාඨය පරවාදීන් කියන්නේ එතකොට ඒගොල්ලන්ට ඒක දීපු නිසා අවස්ථාවක් දෙකක් දෙන්න ඇති කියලා හිතනවා ඒ ගැන මට අත වශයෙන්ම හරියටම මේ විපරම් කිරීමක් නැතුව කියන්න මේ අමාරුයි ඒක නිසා චුට්ටක් මම ඕක සටහන් කරගන්නම් ඔයගේ ඒ ප්‍රශ්නටත් उत्तर बलापुर इन मम सूदान करुणाकल्लाशीले कतंद्रे द्वीहि सीलेहि कथा मार्ग समग्गी पुद्गलया लौकिक सीलेन सीलवत् लोकोत्तर मार्ग भवन हेम लोकोत्तर मार्ग भवन हेम लौकिक सीलेनिदु मार्गाक्षनेहि लोकोत्तर सीलेनिदु मेसे उभय सीलेकिन समन्नागताय ओन्न तवत् कारणय द्विहि सीलेहि सील देखा लौकिक लोकोत्तर मार्ग भावना वडन कोट लौकिक सीलेन मार्गाक्षने लोकोत्तर सीलेन दु मेसे उभय सीलेकिन समन्नागते कियला लौकिक लोकोत्तर वशेन देखेम समन्नागते कियला तर्कया किदिरिपत् कला तीनो मेन्ने एक මේ විස්තර කරන ආකාරයේ ලෞකික සීලෙඳු මාර්ගක්ෂණේ ලෝකෝත්තර සීලෙඳු මෙසේ උබ සීලකින් සමන්නාගතයයි මහා සාගිකයන්ගේ ලබ්ධි. එතකොට මාර්ග සමගී පුද්ගල සීල් දෙකකින් සමන්නාගත වේද? ඔව්. ආ. මාර්ග සමගී පුද්ගල සීල් දෙකකින් සමන්නාගත වේද? ඔව්. මාර්ග සමගී පුද්ගල ස්පර්ශ දෙකකින් සමන්නාගත. මෙන්න ඒකට අනිත් ඒ සඤ්ඤා දෙකකින් චේතනා දෙකකින් චිත්ත දෙකකින් සද්ධා දෙකකින් වීරිය දෙකකින් ස්මෘති දෙකකින් සමාධි දෙකකින් ප්‍රඥා දෙකකින් සමන්නාගත කියලා නෝ එසේ නොකීතිය කියලා කියනවා. එතකොට අතන සීල් දෙකක් කිව්වා, ඔව් කිව්වා. මෙච්චර දීර්ඝව විස්තර කරනකොට ඒ මතක ධ්‍යාන තවත් කාලෙම පළවෙනි අනුയോഗය සකවාදී පළවෙනි අනුയോഗය කරන්නේ අර මුල ප්‍රශ්නෙම විස්තරණය කරනවා. මුල ප්‍රශ්නෙම කැලිවලට කඩලා 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 අමුතු තත්වයකට පත් කළ අහනෝ ඒ ප්‍රශ්නේම අර්ථය. ඒක නිසා එසේ නොකී සිටිය කියලා විස්තර කරන බලන්න එද හැම තැනම මේකම ආව නේද? මාර්ග සමගී පුද්ගල ලෞකික සීලයෙන් සමන්නාගත වේද? එසේය. මාර්ග සමගී පුද්ගල ලෞකික ස්පර්ශයෙන් ලෞකික වේදනාවෙන් ලෞකික සංඥාවෙන් ලෞකික චේතනාවෙන් ලෞකික චිත්තෙන් लौकिक श्रद्धावें वीर्यें स्मृतियें समाधियें लौकिक प्राज्ञाएं समान आगत विदेशे नोकी बल ने विस्तर करना आकार
ඒ කියන්නේ අනුයෝගී කරන්න ඒක හැම වෙලාවෙම ප්‍රශ්න විස් ඒ ප්‍රශ්නෙම විස්තරණය කිරීම. ඒ ප්‍රශ්නෙම හැකිතරම් මේ කෑලි වලට කොටස් වලට කඩලා ප්‍රශ්න කරන ඒකම අහන ක්‍රමය තමයි ඒකේ විස්තර කරන්නේ. එහෙනම් මෙතන ආන හතරවෙනි එක මඟ සමගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්නාගත වේද? ලෞකික ශීලයෙන් සමන්නාගතද? ඔව්. මඟ සමගී පුද්ගල පෘථග්ජන වේද? එසේ නොකියා. මඟ සමගී පුද්ගලයා පෘථග්ජන වේද? එසේ ලෝකෙද කියලා. ඉතින් මඟ සමගී පුද්ගලයා වෙනකොට ලෞකික වෙන්න එපා ඉතින්. ඔන්න කතන්දර. විස්තර කරන ආකාරයේ විස්තර කරනවා මේකේ නාම ඡේදයට යමු අපි හරි මග්ග සමග්ගේ පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් වායයෙන් සමන්නාගත වේද සම්‍යක් වාචායෙන් සමන්නාගත වේද මග්ග සමග්ගේ පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් වාචායෙන් සමන්නාගත තෙසේ සමංගේ පුද්දල ලෞකිකෝත් ලෝකෝත්තරෝත් සම්‍යක් සංකල්පයෙන් ලෞකිකෝත් ලෝකෝත්තරෝත් සම්‍යක් ව්‍යායාමයෙන් ලෞකිකෝත් ලෝකෝත්තරෝත් සම්‍යක් ස්මෘතියෙන් ලෞකිකෝත් ලෝකෝත්තරෝත් සම්‍යක් සමාධියෙන් සමානාගත වේද අන්න බලන්න එසේ නොකිය යුතු කිව්වා මේ ප්‍රශ්න ඉදිරිපත් වෙන ආකාරයට වඩා ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඒගොල්ලන්ට බැරි වෙනවා මෙන්න මෙතන කිව්ව ආකාරය लौकिक लोकोत्तर देखें तीन मेतन मे विधिय उत्तर दीगा बरी वेलो बल एक विस्तर किरण आकार मग सामग्य पुत्र लौकिको लोकोत्तर सम्यक आजीवेन समन्नागत वेद इसे मग पुद्गलया लौकिको लोकोत्तर सम्यक दुष्टेन समागत वेद इसे नौकी मे विस्तर किरण आकार कारण පරවාදීන් මග්ග සමග්ගේ පුද්ගල ශීල දෙකකින් සමන්නාගත වේයයි නොකිය යුතු වේද එසේය ලෞකික ශීල නිරුද්ධ කල්ලි මාර්ගයේ උපදිනේ වේද ලෞකික ශීලයේ නිරුද්ධ කල්ලි මෙන්න බලන්න ඒ අහපු ප්‍රශ්නේ හර ලෞකික ශීලයේ නිරුද්ධ කල්ලි මාර්ගයේ උපදිනේ වේද එසේය දුස්සීල හඬ සීල චින්ද සීල පුද්ගල මාර්ග වඩාද එසේ නොකිය යුතු एक अरुणी मग सामग्रे पुद्गल शील देखे कि समान आगत दुशील खंड शील मे अनी मे प्रश्न विकार प्रश्न से नौकी दुशील एक नह खंड शील नह चिन्ह शील नह पुद्गल अभी गिन गणती न मुलि मदीन अगि कड़ी शील क्रमाकूल क्रिया बेहकील विशुद्धि मार्गे विस्तर करना एक ඒව මාර්ගේ වඩාද කියලා නම් මාර්ග වඩන්න බෑනේ කාටවත් සීල කැඩුණා නම් මුලින් කැඩුණා නම් අගින් කැඩුණා නම් මැදින් කැඩුණා නම් වඩන්න බෑ එසේ නොකීතිය කිව්වා එතකොට ඒකරුණි මග්ග සමග්ගේ පුද්ගල සීල දෙකකින් සමානාගතයි කියලා කියන්න ඕනේ කියලා අවසාන කරා ඒ ඡේදය එහෙමනම් ඊට යමු 97 සීල 97 වෙනි කතාව शीले अतिवी नतिवद समाधान हेतुएन शीले अतिवनाद नतिवनाद समाधान हेतुएन ऊ शीलो पचेयक अत एन हे सिल्वत नाम वे ए हेतुएन शीले अचैतसिक आई लाब्धिगतान शीले शीले एक बलन करुणा कल अनुहत्वनी केदे अनुहत अनुहय अनुहत शील अचेतिकीलुद समाधान हेतु शील उपचयन मत यां शील अचेत शीलना अचेत किल लीनवा किल तीन शील अचेत शिकाय लब्धिगत महासांगी विस्तर करना कार्य शील अचेत शिक वेद ऐसे रूप निर्वाण चक्रायतन रूपायतन स्पर्शायतन वेद ऐसे नौकी
බලන්න මෙතන සීලය කියන එක සීලය කියන එක කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කියන එක විරති විශේෂයෙන් අපි විස්තර කරනවා සීලය විරති විදිහට මේ හා සමානව මේටි ඉස්සෙල්ලක් තිබුණා කතාංගයක් පැහැදිලි කරගන්න ඕනේ ඉතින් අස සීලය අචේතසික වේදේසය මෙන්න මේ ප්‍රශ්නේ දෙකම එක හා සමානයි සීල ස්පර්ශ අචේතසික වේදේසය නොකීති ස්පර්ශය දැන් සීල අචේතසික වේදේසය වේදනා සංඥා චේතනා සද්දා විරිය ස්මෘති පඤ්ඤා අචේතසික වේද එසේ නොකීති මේවා සේරම චෛතසික එතකොට පැහැදිලි කරගන්න සීලය කියන කාරණය එතකොට හතරවෙනි ඡේදයේ ස්පර්ශය අචේතසික වේද එසේ ස්පර්ශය අචේතසිකයි චෛතසික නොවේ ස්පර්ශය එතකොට සීල අචේතසික වේද එසේ නොකීති මේ විස්තර කාරණේම පැහැදිලි කරගන්න ඕනේ මේ ඉස්සෙල්ල කතාංගයක් ඇවිල්ලා තිබුණා මට මතක හැටියට අපි බලමු 500 540 හරි හරි මේ කොටස බලන්න කරුණාගෙන ඒකේ සීල අචේතසික වේද කියලා 11 වෙනි ඡේදය අහන්නේ එතකොට පරවාදීන් උත්තර දෙනවා එසේ කියලා ඊට පස්සේ 541 දිගෙන අපල අවිපාක වේද එසේ නොකේති සපල සවිපාක වේද නෝ එසේ ආන සපල සවිපාක සීලය සපලයි විපාක සහිතයි එසේ ඉඳින් සපල සවිපාක වේනම් එනතරේ ඉඳින් සපල සවිපාක වේනම් භවත සීලය අචේතසික වේයයි නොකිය යුතුම යාන සීලය සිත් අචේතසික වේයයි චෛතසික නොවේයයි නොකිය යුතුයි මෙන්න මෙන්න උත්තරේ ගලපපු ආකාරය එතන ඉතාම හොඳට පැහැදිලිව තියෙනවා කරුණාවෙන් බලන්න ඊට චක්‍රාසන අචේතසික අවිපාක වේද එසේ සීල අචේතසික අවිපාක වේද එසේ නොකිය යුතුය විස්තර කරපු ආකාරය ඊට පස්සේ කරුණා කරලා බලන්න 16 වෙනි දන් සම්මා වාචා අචේතසික වේද එසේ සම්මා දිට්ඨි අචේතසික වේද එසේ නොකිය යුතුය සම්මා දිට්ඨිය කියන්නේ චෛතසිකයක් එතකොට පැහැදිලි කරගන්න ඒ විස්තර කරන්නව ආකාරය ඊට පස්සේ සීලන්න චිත්තානු පරිවත්ති සීලන්න චිත්තානු පරිවත්ති මෙහිද නිදාන සීල අචේතසිකාන්ති කතාව නිදාණය මෙනි ඒ ආකාරයෙන් සීලං න චිත්තානු පරිවත්ති චිත්ත සමග පෙරලෙන චිත්තානු පරිවත්ති මේවා අපි මේ වචන අපිට අමුතු නෑ දුක මාතිකාවල එහෙම තිබුණා චිත්තානු පරිවත්ති සිත සමග පෙරලෙන සිතත් එක්ක මිශ්‍ර වෙන ගැටෙන සිත සමග පෙරලෙන පරිවත්ති එතකොට මීට පෙර තිබිච්ච මාතෘකාගේ නිදාණය වගේ ගන්න කියලා කියනවා සීලය සිතට අනුව පෙරලෙන සීලය සිතට අනුව පෙරලෙන සැහැවි ඇති නොවන්නේද සේය මේ විස්තර කරන රූප නිර්වාණ චක්ෂුරාතින ස්පර්ශ ආයතන වේද රූප නිර්වාණ චක්ෂුරායතන එසේ නොකීතු සීලේ චිත්තානු පරිවර්ති නොවන්නේ වේද එසේය සීලේ චිත්තානු පරිවර්ති ස්පර්ශේ චිත්තානු පරිවර්ති නොවන්නේ වේද එසේ නොකීතු ස්පර්ශය එතකොට සීලේ චිත්තානු පරිවර්ති නොවන්නේ වේද වේදනා සංඥා චේතනා සද්දා විරිය සති සමාධි ප්‍රඥා චිත්තානු පරිවර්ති නොවන්නේ වේද එසේ නොකීතුයි කියලා විස්තර කරනවා කරුණාකරලා බලන්න එතන හතරවෙනි ආන්සර් හතරවෙනි ඡේදයේ ස්පර්ශය චිත්තානු පරිවර්ති සීලය චිත්තානු පරිවර්ති එසේ නොකීති කියලා මෙන්න විස්තර කරපු ආකාරය හොඳට ඕම කල්පනාවට ගන්න ඕන පස්වෙනි ඡේදයත් ඒ හා සමානයි ඊට පස්සේ සම්මා වාචා චිත්තානු පරිවර්තන වන්නේද හත එසේ සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි චිත්තානු පරිවර්තන වන්නේ වේද එසේ නොකීති බලන්න සම්මා සංකප්ප කියනක සම්මා වාචා ඒව සේරම චෛතසික නේද එතකොට පැහැදිලි කරන සම්මා කම්මන්ත සම්මා ආජීව චිත්තානු පරිවර්තන වන්නේ වේද එසේ
මේ විස්තර කරපු ආකාරයේ දිගට කල්පනාවට ගන්න ඕන ඇති විශේෂයක් නැහැ 14 වෙනි ඡේදය බලන්න ඒ පෙර ආකාරම අර වගේම පරවාදීන් විස්තර කරන්නේ නවත්තබ්බා සීල චත්තානු පරිවත්ති නොවේයයි නොකේතු වේද නොවේයයි නොකේතු වේද සීලය සිතානු පරිවත්තියයි නොවේයයි නොකේතු වේද ඔව් ආමන්ත සකමාදී තුර සීල සීලය ඉපදී නිරුද්ධවත්ම දුස්සීල වේද සීලය ඉපදී නිරුද්ධවත්ම දුස්සීල වේද නහේවං වත්තබ්බෝ එහෙම කියන්න එපා එහෙනම් ඒ කරුණින් සීලය චිත්තානු පරිවර්ති නොවන්නේ මෙන්න විස්තර කරපු ආකාරය එහෙමනම් කල්පනාවට ගන්න ඕනේ 99 හේතු සමාදාන හේතු සමාදාන හේතු කතා සමාදාන හේතු කතා 99 වෙනි ඡේදය समाधान हेतु कथा विस्तर करण आकार समाधान हेतु सीले वेडे आई लब्धिगत समाधान हेतु क सीले वेडे आई लब्धिगत එතකොට समाधान हेतुෙන් සීලය වැඩේ समाधान हेतु कथा आराम रूपायन गाता अर्थ नुनुवेन गेद सदा पुण्यं पवद्दति आई भारत लब्धिगत महासे सांघिक अंगे मेनि එතකොට සමාදානයේ විසක් එතකොට විස්තර කරනවා මේකට ආරාම රෝපා කියලා සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ ගාතක් තියෙනවා අපි මේ ඒකත් මිටි ඉස්සෙල්ලා විස්තර කරා ඒ ආකාරයෙන්ම සමාදාන හේතුක සීලය වැඩේද සමාදාන හේතුක සීලය වැඩේද ඔව් කියලා සමාදාන වල ස්පර්ශය වැඩේද ආ මේක විස්තර චෝ මේ වේදනා වැඩේද සංඥා වැඩේද චේතනා වැඩේද චිත්ත වැඩේද සද්දා විරිය වැඩේද ස්මෘති වැඩේද සමාධි වැඩේද ප්‍රඥා වැඩේද එසේ නොකියති මේකෙන් එහෙම වෙන සමාදාන හේතුයෙන් සීලය වැඩනවා කියන කෙනක එසේ කියලා කියනවා එතකොට මේ විදියට මේවත් වැඩෙන්න පුළුවන් එසේ නොකියති සමාදාන හේතුක සීල වැඩේ වැඩේ ඒ විදියට විස්තර කරනවා එතකොට වැලක්සේ වැඩේද මේ මෙතන මදුවාලිය කියලා කියන්නේ මෙතන නෝනලා වැලක් වැලක්සේ මෙතන මදුවාලිය කියලා කියන්නේ ගස් උඩ හැදෙන වැල් මදුවාලියසේ වැඩේද මේක මේ මේ මොනවද අට කතාවේ තියෙනවා පාළි ග්ලොසරි එහෙම තියෙනවා මදුවාලිය කියන්නේ ගස් උඩ වැවෙන වැල් දැන් අපි බාඳුරා වගේ මොනවද බාඳුරා නෙවෙයි මේ ගස් වල වැවෙන මේ මේක තියෙන්නේ මොකද්ද මේ ගස්වල මේ සත්තු ඒ ඇට කාලා මේ ගෙඩි කාලා ඇටේ ගහේ හොටේ ගාලා ඉවත් වෙනවා. එතකොට අර ගම් එකක් වගේ එකක් තියෙනවා. ඒකකොට ඇටේ අල්ල ගන්නව ගහේ මේ පොත්තේ. එතකොට ඇටේ ක්‍රමයෙන් 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 පැලේ හැදිලා වැවිලා ඒ ගහේ තියෙන සාරය උරා ගන්නවා. ඒ වගේ මදු වාලිය කියලා කියන්නේ ගස් වල හැදෙන වැල් වැඩේද තෘණසේ වැඩේද මුදු තන පොදුරුසේ වැඩේද කියලා අහුවම එසේ නොකීතුයි කියලා විස්තර කරනවා සමාදාන හේතුක සීලය වැඩේද සමාදාන හේතුක සීලය එසේ සීලය සමාදානව කාම විතර්ක විතර්ක කරන්න හුට ව්‍යාපාද විතර්ක කරන්න හුට මේංසා විතක් කරනකොට සීලය වැඩේද विस्तर करपाद विस्तर उत्तर कुशल स्पर्श चित्त
हीन प्रणीत कृष्ण शुक्ल प्रतिभाग धर्म सम्मुखी भावेट इसे नोकी कुशला कुशल केने कोट पहदली कुशला कुशा सावाद्य अनुवाद्य केने वचन देख मित्र तीने सावाद्य क्या ने वैरदी साहित अनुवाद्य क्या ने वैरदी नती हीन केने का प्रणीत केने का पहदली तो कोट में आ कार्य ट ए देख देख इस तरह कर पु ताला इत पासे पांचीय पनास हातर खारुनावे बलांडे पांचीय पनास पहा कुशल सावाद्यु अणवाद्यु हीन प्रणीत कुशल सूत्र ये तीसर कर्ण अंगुत्र निकाय करुणा कल देवनी कांड में छेद में का पहली कर गान करुणा कल में विस्तर तेन का में का नानु उत्तम भगवता चत्तारी मानी बिकवे सुविदुरो विदुरानी खतमानी चत्तारी में का महानी सुविधुरुद्रो मोह सतर दिन खबर सतर दिन महानी अहस पोड़ सुविधुर एहन सत्पुरुष धर्म सत्पुरुष धर्म मेक रखती नो मेक कटिकलती है एहन सत्पुरुष है असत्पुरुष है इतकोट पटवी इतकोट सतर दिन की खबर सतर दिन अहस पोड़ वगे विनाश अहस पोड़ वगे विनाश सत्पुरुष है असत्पुरुष है एक गण विस्तर कराने तो कोटे विस्तर करना कोटा मैं कतिये ने अंगुत्र निकाय देवनी कांडे अनु अटवेनी पिटुआ अनु अटवेनी पिटुआ मैं चेदे सुविद्रो केरा सूत्र आते ना ये सूत्रे खारुनु हतरक विस्तर करना एकाई में विस्तर कराने मामा मैं तो ना बलान्ना खरुना कर लेगे बली बैठूगा सुविधुर विद्यास्थाने अहास हाल पड़ोवे आए मैं पालेगू ऐन्ना है सुविधुर विद्यास्थाने में ना समुद्र आगे मित्र हा इतरे आए देवैन्ना है महाने ने याम तरक हिरु नगेद याम तरक हिरु अस्तेट एद मैं तेवैन्ना है महाने ने सुविधुर विद्यास्थाने सत्पुरुष धर्म्या असत्पुरुष धर्म्या मैं सुवैन्ना है ओन्न बलान्ना नगिने आई बसना ही आई वसें कोच्चर दुरद एहा समानाय केर केनो सत्पुरुषाय असत्पुरुषाय अहसाय पोळोय भागे सत्पुरुषाय असत्पुरुषाय दुराय केर केनो मे करुणु हतर एक अणु अटवेनी पिटुव अंगुत्तर निकाय देवेनी कांडे ओन्न ए विस्तर करपु आकारे करुणा कला एकत पहदिनी करगांदे ईट पास्से सीय विज्ञाते विज्ञाते मेतन तिबुनु आराम रूप वन रूप एक विस्तर कलती एनवा संयुक्त निकाय पलवनी कांडे विस्तर करा मीति सेल्ला विज्ञाते शीलांति कथा विज्ञाते शीलांति कथा विज्ञाते काय विज्ञाते काय कर्म नाम वे काय विज्ञाति काय कर्म नाम वे काय विज्ञाति काय कर्म नाम वे वचे विज्ञाति वाक कर्म नाम वे मेसे गणिमेन विज्ञाप्तिय सीलय के लब्धिगत विज्ञाप्तिय सीलय काय कर्म काय विज्ञाति काय कर्म वचे विज्ञाति वाक कर्म अपेव सुखम रूप इधर गाने रूपया किधर गाने ने सुखम रूप इधर गाने ये मुखो पहली वेने आम चित्ताक्षण वासें चित्तम आरूप वेच्चनी सा इतनी सा एक सीलिया केला लब्धिगत्ता आय महासांगिक सीलिया केला लब्धिगत्ता आय केला किना इतने विज्ञाप्तिय सीले वेद ओ विज्ञाप्तिय सीले वेद विज्ञाप्तिय सीले वेद केला मोकिरो पानीवायन दुर्विमक वेद ऐसे नो केदी ऐनादन दुर्वीमक पणिबाने प्राणातिपात ऐनादन के बलन करुणा कल पाली पत्ते तेनो ऐनादन के अदिनादान कामे 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 वेन्वीम कामे सुमिच्चाचार मिह सारे मिच्चाचार
ඊට පස්සේ මුසාවාදා වේරමණී ඊට පස්සේ සුරාමේවේ මජ්ජපමාදට්ටා වේනා එතකොට ඒ සේරටම කියනවා නෝ හේවං වත්තබ්බ නෝ හේවං වත්තබ්බ විසේ නොකීති කරුණෝ රහමෙනින් දුර්වීමක් මෙදෙට එතකොට ඒ එසේ නොකීති කියලා පරවාදී විතර සකවාදීන් නැවතත් ඉස්සර කරනවා අභිවාදනයේ සීලය හුනස්නේ නැගී සිටීමේ සීලය මේව මොනවද අංජලි කර්මයේ සීලය සාමිච්ච කර්මයේ සීලය අසුන් එළවා තැබීමේ සීලය සාසන එළවා තැබීම සරි ශායනේ එළවා තැබීම සීලය ආදුණා දිය එළවා තැබීම සීලය පාපූර්ව එළවා තැබීම සීලය නෑ මේ පිට ඉලීම් සීලය මොනවද මේ නෝනා මේ වතාවත් වෙයවච්ච මේ සරි මේ මහත්තල මේව කරන්න ඕන මේවා විශාලයි මේවා විශාලයි විනය පිටකේ එහෙම ගොඩාක් විස්තර කරන තැන් තියෙනවා මොකද මේව කරන්නේ තමන්ට ඉහෙල භික්ෂුන් වහන්සේට තමගේ ගුරුවරයාට ආචාර්යවරයාට උපාධ්‍යායට නොයෙක් නොයෙක් කාය කර්ම ඒ ආදී දේවල් කරන්න ඕන කරන්න අවශ්‍යයි කිරීම ඊට පහළ භික්ෂුන් වහන්සේලාට අනුදන වදාලා තියෙනවා එතකොට පැහැදිලි වෙනවා තේරු එහෙනම් එතකොට ඒක කියනවා එසේ පණිවාය දුරුවීමක් වේද මේ ටික එහෙම වෙන්නේ නැහැ මුලදි කිව්වා විඤ්ඤාප්ති සීලයයි නොකිය යුතු වේද විඤ්ඤාප්ති සීලයයි නොකිය යුතු වේද එසේ එතකොට පැහැදිලි කරගන්න තුන්වන පිටෙන් ඊට පස්සේ තියෙන්නේ අවිඤ්ඤාති දුස්සීලාන්ති කතා අවිඤ්ඤාති 101 වෙනි එක අවිඤ්ඤාති දුස්සීල කතා අපි අවසන් ඕන මේක අවිඤ්ඤාති මේකෙන් චිත්ත විප්‍රයුක්ත අකුසල රැස් කිරීමද පානාති පාතාදේ අංග සම්පූර්ණ වීම සඳහා ඇනවීමද අවිඤ්ඤාති දුස්සීල බව යනු යමකුගේ ලබ්ධියයි ඔන්න ඉස්සර කරමු චිත්ත විප්‍රයුක්ත අකුසල රැස් කිරීමද චිත්ත විප්‍රයුක්ත අකුසල රැස් කිරීමද පානාති පාතේ අංග සම්පූර්ණ වීම සඳහා ඇනවීමද අමිඤ්ඤාති දුස්සීලයක් යනු යමකුගේ ලබ්ධියයි ඔන්න විස්තර කරපු ආකාරය එහෙනම් චිත්ත විප්‍රයුක්ත අපුඤ්ඤය භාවයෙන් ආනත්තියෙන් පානගතාදී අංග සම්පූර්ණත්වයක් සඳහා අවිඤ්ඤාප්තිය දුස්සීල කර්ම වේ අවිඤ්ඤාප්තිය දුස්සීල කර්ම වේද විඤ්ඤාප්තිය අවිඤ්ඤාප්තිය එසේය පානාති පාතා වේද එසේ නොකීති අයිනාදර වේද අර වගේම කාමේ කාමේ මිච්ඡාචාර වේද මුසාවාද වේද ප්‍රමාදයට මදයට කරුණු රහමෙර වේද එසේ නොකීති අර අරකමයි ඒකමයි පාප කර්ම සමාදාන දුන් දෙන්නුණු පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්මයයි උභය කර්මයෝ වැඩෙද්ද පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම එසේ නොකීති පුණ්‍ය අපුණ්‍යයි උභය කර්මයෝ වැඩෙද්ද එසේය කුසල් දෙදෙනෙක්ද චිත්තයන් දෙදෙනෙක්ද සමෝදාන වේද එසේ නොකීති ස්පර්ශයන් දෙදෙනෙක් චිත්තයන් දෙදෙනෙකුගේ සමෝදාන වේද ඒ ආදි වශයෙන් විස්තර කරනවා පැහැදිලි කරගන්න ඕන ඒකේ චර දීර්ඝ කොටසක් නෑ මෙතන නෝනලා කරුණා කළා 560 විස්තරයක් තියෙනවා නනු උත්තම් භගවතා චත්තාරි මාරි බික්වේ සුදුර මෙතන මේක විස්තර කරා මේ තිස්සල්ලා සුවිදුර අවිදුර කියලාක අංගුත්තර නිකායේ දෙවෙනි කාණ්ඩය සුවිදුර සූත්‍රය මේක විස්තර කරා ඒකමයි මෙතන විස්තර කරන්නේ ඊට පස්සේ පස්සෙනි ඡේදයේ විස්තර කරන පාපකම සමාදිත්වා චීවරං දදත්තක් මං සිංහල පැත්තට යන්නම් පාපකම සමාද සිවුරු දෙන්නේ උට පිළුවා දෙන්නේ උට සෙනසුම් දෙන්නේ උට ගිලන් පස්ස බෙහෙත් පිරිකර දෙන්නේ උට අභිවාදනාර්භයට අභිවාදනය කරන්න උට හුනස්නේ නැගී සිටේ උට හුනස්නේ නැගෙන්න උට අංජලි කර්ම කරන්න උට සාමිච්ච කර්ම කරන්න උට වචී කර්ම කරන්න උට හිඳුනා අසුන් දෙන්නේ උට නිසියා හට හිඳුනා අසුන් දෙන්නේ උට මග දෙන්නේ උට මේ ආදී වශයෙන් මේව සේරම පතාවත් ඒව කරන්න උට
උබේ ධර්මයෝ වැඩෙද්ද කියලා නෝ එසේ නොකිය තුයි කියනවා පුණ්‍යද අපුණ්‍යද යන උබේ ධර්ම වැඩෙද්ද එසේ මේ විස්තර කරපු ආකාරය දිගටම කට්ටියට කියවන්න ගොඩාක් තියෙනවා එකක් නෑරම මෙතන කොටසක් තියෙනවා ඒක මොකද්ද මේ වචනේ දුස්සීල මේ වචන කියලා තියෙන ආකාරය කෙරින්ම සංකෘතයේ ඇදලා අරගෙන මේක දුස්සීල අවිඤ්ඤප්ති දුස්සීල වේයයි කිය යුතුයි මේක දුස්සීල මේක දුස්සීල එහෙම බැලුවම තාම එහෙමනම් එහෙමනම් කරුණාවෙන් හැමෝටම ඉදිරි පොත කරන්න වෙන්නේ නැහැ ඔය කට්ටියට මම කරුණාවෙන් ඉල්ලනවා මගේ මං ගැන මම බලා ගන්න ඔය කට්ටියට තියෙන්නේ ප්‍රශ්නට උත්තර ලියලා තපල් කරන එකයි ඒක නිසා ප්‍රශ්නට උත්තර ලියන්න ප්‍රශ්නට උත්තර ලිවීම අනිවාර්යයෙන්ම කරන්න ඕන ප්‍රශ්න උත්තර ලිවීම ඕන එක අපේ පීරිස් මහත්තයා ලිව්වේ නැහැ ප්‍රේමසිරි මහත්තයා ලිව්වේ නැහැ කමලන ඕන ලිව්වේ නැහැ නෝනලා අපේ අමිතන ඕන එක ප්‍රශ්නයක් විතරක් ලියලා තිබුණා ඉතින් ඊට වඩා ලිවිය යුතුයි ඊට වඩා ලිවිය යුතුයි අත්තකුරු හොඳ වෙන්න ඕන ඉදිරිපත් කිරීම හොඳ වෙන්න ඕන තෙරුවන් සරණෙන් ඒ කට්ටියට ගාක්ම උත්සාහ කරන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම ට්‍රස්ට් හතර පහ දිනක් කෙවල තිබුණා ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ඔය කට්ටියට දැන්නුවා ඒ එක නෝන කෙනෙකුට ડોකියුමන්ට්ස් ආවේ නැහැ කියලා කිව්වා මම ඇහුවා මේ ප්‍රශ්න මේ විදිහට ලිව්වේ ඇයි කියලා ඇහුවම එහෙම ડોකියුමන්ට්ස් ආවේ නැහැ කිව්වා ඒකෙන් තේරුම WhatsApp වලින් යවපු ડોකියුමන්ට්ස් හાર્ඩ් කොපියක් වශයෙන් ගත්තේ නැහැ එහෙම නැත්නම් ඒවා ලියා කියා ගත්තේ නැහැ පරිහරණය කරේ නැහැ මොකක් හරි දුර්වලකමක් වුණා ඒක නිසා මම ඉමීඩියට්ලි පෙරේදා ඒ ડોකියුමන්ට්ස් සියල්ලම නැවත ෆොටෝකොපි කරලා යවුවා මම නැවතත් කිව්වා ඒක පරිහරණය කළා ඒ අනුව උත්තර ලියන්න කියලා කිව්වා ඒ මොකද ඒ නොවන උත්තර ලියලා එවපු නිසා තමයි ඒ ගැන මට දැනගන්න පුළුවන් වුණේ ඒ නිසා ඔ කට්ටියත් උත්තර ලියන්න එකක් අනිත් එක සමහර නෝනල මහත්තයලා ද ඇවිල්ලා නැති බව පේනවා ඒක තවත් ප්‍රශ්නයක් ඒක නිසා තුන්වල්ලේ පිටින් ඔ කට්ටිය හැමෝ දෙනාටම නිර්වාණ සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරනවා අපි එහෙමනම් මොනවද කියන්න තියෙනවද කාටවත් අද දේශනේ අවසන් කරනවා මේ ලබන සතියේ ඉඳලා පන්ති නතර වෙනවා මේ ඉරිද පන්තිය මම විද්‍යරත්න මහත්මයාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ඉරිදායින් සම්පූර්ණ පන්ති නතර වෙනවා එහෙමනම් හැම දිනාටම තුන්වන්න පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යමක් කියන්න තියෙනවා නම් කියන්න තෙරුවන් සරණයි සර් කතා වස්තු උපකරණේ සර් මෙතෙක් දුරට කරගෙන ආවට සරට ගොඩාක් පිං ඉතින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඉතින් සරටත් අත වශයෙන්ම විභාග කටයුතු වලට ඊට කඩ තියෙනවනේ ඒක නිසා අපිව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඒ වෙනුවෙන් මේ සරට ප්‍රඥාව පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සරට ගොඩාක් පිං අපිට පන්ති කරාට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි එහෙමනම් අපි දෙයයන්ට පින් දෙමු එතවතාච අම්මේ හි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේව අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එතවතාච අම්මේ හි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එතවතාච අම්මේ හි සම්පදම් පුඤ්ඤ සම්පදම්
सभ्य सत्ता अनुमोदंतु सभ्य संपत्ति सिद्धिया आकाशत्ताट भूमट्टा देवानागा मैचिका पुण्यंतं अनुमोदित्वा तिरं रक्खन्तु लोक संशासनं तिरं रक्खन्तु लोक संदेशनं तिरं रक्खन्तु मां परान्ति इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु दीर्घाश निरोग संपत् प्रार्थना करनो वह वह धर्म ज्ञान लिबे वाय प्रार्थना करनो हम तेरुवन सरनाय तेरुवन तेरुवन सरनाय लवण सत्य पांति नैनेद सर नै 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 अभी अवसान पांति है ओ ओ बहुम पिंच